Daí calor do sado, cara. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. එතකොට අද අපි ධර්ම කාරණා ටිකක් බලලරෙදි සාකච්ඡා කරමු කියලා උදේ කතා කළේ. සූත්‍රයක් අපි තෝරගත්තා. සුත්ත නිපාතේන මෙත්තගෝ සූත්‍රය, මෙත්තගෝ සූත්‍රය සහ ඊට අදාළ නිදේශය ඇසුරු කරගෙන යම් දහම් කරුණක් පැහැදිලි කරගන්නට කියලා. මේ ආශ්‍රය කරගෙන අපි අද පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන්නේ ඕනම කෙනෙකුට ත්‍රිපිටකයේ සූත්‍ර පරිශීලනය කරනකොට, සූත්‍ර ධර්මයන් බලනකොට වුණත් ධර්මයේ විග්‍රහ වුණු පරියායන් තියෙනවා. අදාළ පරියාය අපි භාවිත නොකළොත්, අදාළ පරියාය අපි යොදා නොගත්තොත් ඒකේ අර්ථය අපිට විපරීත වෙනවා. ඒ කියන්නේ යෙදිලා තියෙන නිවැරදිව එතන මොන අර්ථයෙන්ද යෙදුනේ මේ පරියාය කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම අපි මේ ධර්ම කාරණාව වරදවා තේරුම් ගන්න. ඒ නිසා ඒ විශේෂ කාරණාවක්, නමුත් වැඩිදුර පැහැදිලි නොවන, බොහෝ දෙනෙකු විසින් වැඩිදුර තේරුම් නොගන්න කාරණාවක් අපි ඒ නිසා අද දවසේදී පැහැදිලි කරගනිමු කියලා හිතුවා. මොකද මේක ඉතාම වැදගත් වෙනවා අපිට. යම් යම් ධර්මකාරණාවන් සූත්‍රාදී පරිශීලනය කරනකොටත්, යම් යම් තැන් පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට මේ පරියාය පිළිබඳව තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද සමහර දේශනාවන් තියෙනවා, නිෂ්පරියායෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවන්. සමහර සූත්‍ර දේශනාවන් තියෙනවා, පරියායන්ගේ දේශනා කළ සූත්‍ර දේශනාවන් තියෙනවා. එතකොට නිෂ්පරියායෙන් දේශනා කරපු සූත්‍ර දේශනාවන් වල අර්ථය අපි විවිධ පරියායන්ට බහලා ගත යුතු නැහැ. ඒක අපිට පුළුවන් කෙලින්ම ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඇතැම් සූත්‍ර දේශනාවන් අපිට එහෙම ඍජුව ග්‍රහණය කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැමතැනටම සාධාරණව ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පොදුවේ ඒක බෙදා දක්වා අර්ථය ගත යුතු වෙනවා. අදාළ පරියායෙන් පමණක් අර්ථය ගත යුතු වෙනවා. ඒ යම් පරයායකින්, පරයායක් කියලා කියන්නේ සරලව කිව්වොත් අපි යම් ක්‍රමවේදයකින් අර්ථය ගත යුතු එක, ඒ ක්‍රමවේදේ මාරුනොත් හදිසියේ අපිට සම්පූර්ණම සූත්‍රයේ අර්ථය මාරු වෙනවා. ඒ නිසා ඒක තේරුම් ගන්නට අවශ්‍ය නිසාම අපි මේ සූත්‍රය මේ අද දවසේදී භාවිත කරන්නේ. මේක කුද්දක නිකායට අයිති සුත්ත නිපාතයේ දැක්වෙන සූත්‍රයක්. මෙත්තගූ සූත්‍රය, නැතිනම් මෙත්තගූ මානව පුච්චාවල එක මානවකයෝ පිරිසක් භාග්‍යතුන් වහන්සේ ඉන දිහාට ගිහිල්ලා, භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න විමසනවා. එක බ්‍රාහ්මණය පිරිසක්, මේ බ්‍රාහ්මණ පිරිස ඔක්කොම එකම ගුරුවරයාගේ යටතේ ශිල්ප හදාරපු ශිෂ්‍යෝ පිරිසක්. එතකොට විවිධ වයස් පරාසවල බොහෝ පිරිසක්, තරුණ පිරිසක් බවට පත් වුණ බමුණ පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න විමසන්නේ. එතකොට මේ ප්‍රශ්න, ඒ කාලෙදි බුදුරජාණන් වහන්සේගේ කාලෙදි මේ ප්‍රශ්න සහ උත්තර ඉතාම වැදගත් තැනක් ගත්තා. ඒ කියන්නේ නන්දමාතු සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල අපිට දකින්න පුළුවන් මේ අර නන්දමාතාව පාරායනේ අට්ටක වග්ගයේ සජ්ජායනා කරමින් ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් පාරායනේ අට්ටක වග්ගයේ කියලා කියන්නේ මේ සුත්ත නිපාතේ තියෙන එක කොටස. එතකොට තමයි අර වෙසෝනි රජුගේ උඩින් යනකොට මේ එක අහල ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව වගේ කියලා මේ ඇවිල්ලා නන්දමාතාත් එක්ක කතා කරන්නේ. එතකොට ඒක වෙනම සූත්‍රයක් වුණත් අපිට ඒකේ බොහොම වෙනම කතාවකුත් කියනවනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිත් ශ්‍රාවකයන් විසින් මේ ධර්ම කොටස කටපාඩමින් අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන්
විශේෂයෙන්ම දැන් මේ පාරායන වග්ගය දේශනා කළේ ඒ බ්‍රාහ්මණ මානවකයන්ට. අපි දන්නේ ආනන්ද හාමුදුරු තමයි සියලුම ධර්මයේ දරාගෙන ආවේ කියලා. හැබැයි මේ පාරායන වර්ගය බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් නැවත නැවත මේකේ අර්ථය දරාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක බොහොම විශේෂ කොටසක් හැටියට තමයි අපිට ඒ නිසාම හඳුන්වන්නට පුළුවන්, දකින්න පුළුවන්. මොකද බොහොම ලස්සන ප්‍රශ්න ටිකක් සහ ඒකට බොහොම ලස්සනට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන කරුණු පැහැදිලි කරන පිළිතුරු සමූහයක් තියෙනවා. ඒ නිසාම මේ පාරායනේ සූත්‍ර විස්තර කරනවා සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරලා. ඒක අපිට ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයිති වෙනවා. ඒ විග්‍රහයන් දක්වන ග්‍රන්ථ දෙකක් මහා නිද්දේශ සහ චුල්ල නිද්දේශ කියන පොත් දෙකක් අපිට දකින්න ලැබෙනවා. ඒ මේ සුත්ත නිපාති දැක්වෙන මේ සූත්‍ර දේශනාවන් විග්‍රහ කරලා දක්වන නිර්දේශ දෙකක්. එතකොට දැන් අපිට මෙතනදී හොඳ පැහැදිලි අර්ථයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම කොහොමද සූත්‍රයක අපි අර්ථයක් විභජනය කරන්නේ, අර්ථයක් බෙදා ගන්න කියන එක පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් එකක් තමයි නිර්දේශ පාළිය කියලා කියන්නේ. එතකොට අපිට සුත්ත නිපාතයේ වෙනම පොතක්, නිර්දේශ පාළිය වෙනම පොතක්. නමුත් සුත්ත නිපාතයේ තියෙන සූත්‍රම විග්‍රහ කරලා තමයි නිර්දේශ පාළිය ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට අර බාවාරි බමුණගේ ශිෂ්‍යයෝ ටික ඇවිල්ලා ප්‍රශ්න විමසනවා. ප්‍රශ්න විමසනකොට බොහොම ලස්සන අවස්ථාවක්. මොකද ඒ කාලේ සමාජය ගත්තට පස්සේ බොහොම අද කාලයට වඩා දර්ශනය ගැන ගවේෂණය කරපු සමාජයක් තිබුණා. තරුණ පිරිස වුණත් බොහොම දාර්ශනික පැතිකඩක් තමයි හේවුවේ. ලෞකිකත්වයේ පදනම් කරගෙන හිටියට වැඩිය මුළු සමාජෙම දර්ශනයක් යම් කිසි දෙයක් හේවුවා. ඒ නිසා තමයි අපිට දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබ්බයි කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ ඒ තරම් පිරිසක් හොයාගෙන ගියපු නිසා. එක එක්කෙනට හිතුන විදිහ දරාගත්තේම ගොඩක් වැඩි වුණා. මොකද ලොකු පිරිසක් එක හොයාගෙන ධර්මය හොයාගෙන ගියා, ධර්මයක් යථාර්ථයක් හොයාගෙන. ඒ නිසාම මිත්‍යා දෘෂ්ටි බහුල වුණා ඒ සමාජයේ. එතකොට මේ බ්‍රාහ්මණ මානවකයෝ ටික ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්න ගත්ත, තම තමන්ට තිබුණ ප්‍රශ්න. ඇතැම් අය ප්‍රශ්න විමසුවේ හිතින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයිනේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලා ඒගොල්ලන්ගේ වේදයේ තොරතුරු තියෙනවා. එතකොට ඒගොල්ලෝ හිතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නම් මගේ හිත දැකලා බණ කියන්න ඕනේ. ඒ නිසා එයා ප්‍රශ්නය අහන්නේ හේමක මානවක එහෙම ප්‍රශ්නය විමසන්නේ හිතින් තමයි ප්‍රශ්නය අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිත දිහා බලලා උත්තරේ දේශනා කරනවා. එතකොට මෙත්තගූ මානවකත් ඒත් එක්ක හිටපු එක මානවකයෙක්. ඒ නිසා මෙත්තගූ මානවකත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. පුච්ඡාමිතං භගවා බ්‍රූහිමේතං මඤ්ඤාමිතං වේදගුම් භාවිතත්තං කුතෝන දුක්ඛා සමුදාගතා මේ යේකේචි ලෝකස්මින් අනේක රූපා කියලා ප්‍රශ්නයක් විමසනවා. භාග්‍යවතුන් වහන්සේ මම වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. මේ දුක කියන එක කුතෝන සමුදාගතා මේ දුක්ඛා, මේ දුක කොහෙන්ද හටගන්නේ, දුක කියන දේ ඇති වෙන්නේ කොහෙද? ඒකේචි ලෝකස්මින් අනේක රූපා මේ ලෝකේ නොඑක් ස්වරූප වූ දුක් හටගන්නවා නම් මේ දුක් හටගන්නේ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසීමකට ලක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට ලබා දෙන පිළිතුර බවට පත් වෙන්නේ දුක්ඛස්සවේමං පබහං අපුච්ඡසි තං තේ පවක්ඛාමි යතා ප්‍රජානං උපදී නිදානා පබහන්ති දුක්ඛා ඒකේචි ලෝකස්මින් අනේක රූපා. දුක්ඛස්සවේ මං පබහං අපුච්ඡසි, ඔබ මගින් ඒකාන්තයෙන් මේ දුක හටගන්න හැටි තමයි අහන්නේ. ඒ නිසා මම තන්තේ පවක්ඛාමි, මම ඔබට දුක හටගන්න ආකාරය පිළිබඳ මම ඔබට කියලා දෙන්නම්. උපදී නිදානා පබහන්ති දුක්ඛා, නුවණින් අවබෝධ කරගන්න කෙනෙකුට පේනවා මේ උපදි නිසා තමයි දුක හටගන්නේ. යේකේචි ලෝකස්මින් අනේක රූපා මේ ලෝකේ නොඑක් ස්වරූප වූ දුක් හටගන්නවා නම් හටගන්නේ උපදි හේතු කරගෙන කියලා කියනවා. එතකොට මේකෙදි මේ පිළිබඳව අර්ථ දක්වනකොට මේ ගැන ලොකු විග්‍රහයක් දක්වනවා. මේ ප්‍රශ්නේ පිළිබඳව ලොකුවට අර්ථ විස්තරයක් දක්වනවා නිර්දේශ පාළියේදී. මොකද්ද මේ අහන ප්‍රශ්නේ තියෙන ඇතුළාන්තය කියලා. අපිට පේන්නේ නිකම්ම ඇවිල්ලා මෙත්ත ගුමානෝ කැමී දුක
කියන්නේ කොමකද්ද දුක ලෝකේ හටගන්නේ මොකද්ද කියලා අහුව අපිට ඒක වචන ටිකක් විතරයි. නමුත් මෙතනදී විග්‍රහ කරනවා මොකද්ද මේ මානවකයා ඇත්තටම මෙත්තගෝ මානවකයා අහන මේ ප්‍රශ්නේ තියෙන ඇත්තටම අතුලාන්තයේ මොකද්ද කියන එක පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට මේ පිළිබඳව විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් විග්‍රහ කරනවා. මොකද දැන් මේ භාවිතත්තෝ භාවිතත්තං කියලා කියනවා, භාවිත ආත්මය ඇති කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේව වර්ණනා කරනවා මෙතනදී. නමක් යොදනවා බුදුරජාණන් වහන්සේට භාවිතත්තං කියලා. එතකොට මේක මම විශේෂයෙන් මේ කාරණාව තෝරගත්තේ අපිට අර පරියාය පිළිබඳව තේරුම් ගන්නට අවශ්‍ය විශේෂ ධර්ම කාරණාවක් ඒ තුළ විග්‍රහ වෙලා තියෙන නිසා. භාවිතත්තං කියන වචනේ අර්ථය වෙන්නේ භාවිත ආත්මයක් ඇති බව. ඒ කියන්නේ වඩන ලද ආත්මයක් කියන එක. ඒ කියන්නේ හිත දියුණු කළා කියන එක තමයි මේකෙදී සාමාන්‍ය අර්ථය සරලවම අපිට ගන්න තියෙන්නේ. එතකොට භගවා භාවිත කායෝ, භාග්‍යතුන් වහන්සේ වඩන ලද කය ඇත්තෙක්, භාවිත සීලෝ වඩන ලද සීලය ඇත්තෙක්, භාවිත චිත්තෝ වඩන ලද සිත ඇත්තෙක්, භාවිත පඤ්ඤෝ වඩන ලද ප්‍රඥා ඇත්තෙක් ආදී වශයෙන් දක්වනවා. දක්වලා චක්කුණා රූපන් දිස්සා නේව සුමනෝ හෝති න දුම්මනෝ. භාග්‍යතුන් වහන්සේ ඇහෙන් රූපයක් දැකලා න සුමනෝ හෝති නේව දුම්මනෝ. සුමන වෙන්නෙත් නැහැ. සුමන කියලා කියන්නේ හිතේ සතුටටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නේව දුම්මනෝ, දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ෂා සහගතව වාසය කරනවා සිහියෙන් මනා දැනුම් ඇතුව. ඒ විදිහටම සෝතේන සද්දං සුත්තා, කණෙන් සද්දයක් ඇහුවට පස්සේ ඒක සුමන වෙන්නේ නැහැ, දුමන වෙන්නේ නැහැ. හිත ඒ අනුව සතුටු වෙන්නේවත්, හිත දුකටපත් කරගන්නේවත් නැහැ. උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ෂා සහිතව වාසය කරනවා බොහොම සිහියතුව. එතකොට මේ විදිහට මේ කාරණාව විග්‍රහ කරලා ඊට පස්සේ පැහැදිලි කරනවා චක්කුණා රූපං දිස්වා මනාපං රූපං නාභිගිච්ඡති නාභිගිච්ඡති නාභිහංසති. එතකොට මේ ඇසින් රූප දැකලා මනවඩන රූපේට ගිජු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ රූපේහි සැලෙන්නේ නැහැ. නොරාගං ජනේති රාගේ උපදවන්නේ. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව. එතකොට සංවිජ්ජති භගවතෝ චක්කු. භාග්‍යතුන් වහන්සේට ඇහැ කියන එක සංවිජ්ජති විද්‍යමාන වෙනවා. භාග්‍යතුන් වහන්සේට ඇහැ කියන එක තියෙනවා. පස්සති භගවා චක්කුණා රූපං. භාග්‍යතුන් වහන්සේ ඇසින් රූප දකිනවා. චන්දරාගෝ භගවතෝ නත්ති. හැබැයි භාග්‍යතුන් වහන්සේට චන්දරාගය හටගන්නේ නැහැ. සුවිමුත්ත චිත්තෝ භගවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සුවිමුත්ත චිත්තයි, මනාව මිදුණු සිත් ඇත්තෙක්. සංවිජ්ජති භගවතෝ සෝතං. භාග්‍යතුන් වහන්සේට කන තියෙනවා, විද්‍යමාන වෙනවා. සුනාති භගවා සෝතේන සද්දං. භාග්‍යතුන් වහන්සේ කනින් සද්ද අහනවා. චන්දරාගෝ භගවතෝ නත්ති. හැබැයි චන්දරාගයක් භාග්‍යතුන් වහන්සේට නැහැ. මේ විදිහට ආයතන ටික ගැන කතා කරනවා. හැබැයි ආයතනයන් කෙරෙහි චන්දරාගය නැහැ කියලා කියනවා. එතකොට දැන් මෙතනදී අපි අර පරියාය සහ නිෂ්පරියායක් දැනගත යුතුයි කියන කාරණාව මෙතනදී අපිට මතුවෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේට ඇහැ තියෙනවා, භාග්‍යතුන් වහන්සේට රූපේ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ කියන එක ජරාවෙන් ඇවිල්ලා ගන්නා ලද්දක්, රූපේ කියන එක ජරාවෙන් ඇවිල්ලා ගන්නා ලද්දක් කියලා. සංයුත්තනිකායේ අපිට බොහෝ සූත්‍ර දේශනා හම්බෙනවා. මහණෙනි, යමක් තොපගේ නෙමෙයි නම් ඒ පහ කරව. මහණෙනි, කුමක්ද තොපගේ නෙවෙන්නේ? මේ ඇස තොපගේ නෙමෙයි, රූප තොපගේ නෙමෙයි, කන තොපගේ නෙමෙයි, සද්ද තොපගේ නෙමෙයි. එහෙනම් මේ පහ කළ යුතු ධර්ම හැටියට අපිට පෙන්වන ඇස පහ කරන්න. එතකොට ඇස ප්‍රහීන නොකර යාට නිවන නැහැ. හැබැයි මෙතනදී කියනවා සංවිජ්ජති භගවතෝ චක්කෝ. භාග්‍යතුන් වහන්සේට ඇහැ තියෙනවා කියනවා. එතකොට දැන් අතන කියනවා ඇහැ ප්‍රහීන කරන්නේ නැහැ බලගේ නෙමෙයි කියනවා. දැන් මෙතනදී කියනවා භාග්‍යතුන් වහන්සේට ඇහැ තියෙනවා කියලා. එතකොට දැන් කෙනෙකුට බැලූ බැලමට මෙතන යම් ප්‍රශ්නයක් තියෙනවා, පරස්පරතාවයක් තියෙනවා. අතනදී ඇහැ දුරු කරන්න කියන ඇහැ දුරුකලේ නැත්තන් නිවන නැහැ කියලා. මෙතනදී කියනවා භාග්‍යතුන් වහන්සේට ඇහැ තියෙනවා කියලා. එතකොට රූපත් පේනවා කියලා. එතකොට මෙතනදී අපිට තේරුම් ගත යුතු බොහොම ගැඹුරු කාරණාවක් තියෙනවා. අපි මොකද්ද දුරු කළ යුතු ඇහැ? මොකද්ද අපි තියෙන ඇහැ මොකද්ද? දුරු කළ යුතු ඇහැ මොකද්ද කියන එක ගැන අපිට නුවණක් නැති වුණොත් මේ තැන් දෙක පටලගත්තොත් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා.
මොකද අපි ප්‍රතිපදාව තෝරගන්න ගියොත් එහෙම එකම තැනකින් අපිට එක්කුප් කියන්න වෙනවා දැන් ධර්මයේ වැරදි කියලා නේ නැත්තම් දැන් මේ දෙකේ පරස්පර තැන් දෙකක් විදිහට නේ අපිට පේන්නේ හැබැයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ අපිට සාමාන්‍ය විදිහට ලෝකේ ස්වභාවය අනුව ගත්තාම ඇහැ තියෙනවා රූපය තියෙනවා තමයි අපි ඒ කියන්නේ අවස්ථා දෙකක් තියෙනවා ඇහැ ගැන කතා කරන සහ රූපය ගැන කතා කරන අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඇත්තටම ඇහැ තියෙන තැන. හැබැයි ඇහැ තියෙන තැන හිස්තනක්. හිස්තනක් වේ මේ මොකක් නෑ කියන එක නෙමෙයි. ඒක හේතුඵල ධමයක් විදිහට හටගෙන නැති වෙන තැනක් මිසක අපිට සත්පුද්ගල භවකින් පණවන්න පුළුවන් කතා කරන්න පුළුවන් තැන නෙමෙයි එතන. එතන අපි දන්නේ නැති මට්ටමක් අපිට එතනදී මිනිස්සෙක් හෝ අමනුස්සෙක් හෝ එහෙම නැතිනම් පුද්ගල භාවයක් පනවන්න පුළුවන් තැනක් නෙමෙයි ඒ කතා කරන ඇස සහ රූපය ඇත්තටම පවතින තැන. ඒ තමයි පළවෙනියටම ඇහැ පිළිබඳව තියෙන තැන. ඒ කියන්නේ ඇහැට වර්ණ සතහන පතිත වෙන සිද්ධිය ගැන මේ කියන්නේ. ඇහැට චක්කු ප්‍රසාදයට බාහිර තියෙන වර්ණ සතහන පතිත වෙන මොහොතක් තියෙනවා නම් මේක තමයි චක්කායතනෙ මේක තමයි රූපායතනෙ කියලා කියන්නේ ඇස සහ රූපය කියන්නේ මෙන්න මේ කාරණා දෙකට. එතකොට මේ ඇහැ දුරු කරන්න බෑ කවදාවත්. ඒ නිසා තමයි සියලුම දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කියලා කිව්වේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැනේ දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහීණ කරන්න කියලා. දුක්ඛ සත්‍ය මොකද්ද කරන්න කිව්වේ? අවබෝධ කරන්න කිව්වේ. ඒක අවිඤ්ඤාය ධර්මයක් නේ අපි නුවණින් දත යුතුයි දුක්ඛ සත්‍ය කියන එක නුවණින් අවබෝධ කරන් තියෙන එක. හැබැයි සමුදය සත්‍ය ප්‍රහීණ කරන්න කියලා කිව්වේ. හැබැයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා කිව්වේ. එතකොට දුක්ඛ සත්‍ය හදිස්සියේ ප්‍රහීණ කරන්න කියලා කිව්වා නම් මේ අසත් රූපයක් කියන එකත් ප්‍රහීණ කළ යුතු දෙයක් වෙනවා. එතකොට හරි ඒ පළවෙනි අසසා පළවෙනියට කතා කරපු රූපය. එහෙනම් අපි මොකද්ද දුරු කළ යුතු අසසා දුරු කළ යුතු රූපය? අපි මේ අස හටගෙන නිරුද්ධ වුණාට පස්සේ මේ රූපය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි මේ ටිකේ එකතු නිසා හටගන්න අනිකුත් නාම ධර්මතා ටික චිත්තසංතති කීපයක් ගියාට පස්සේ අපි නැවත ඇසපැත්තට නැඹුරු වෙනවා. අපි නැවත ඇසපැත්තට නැඹුරු වෙනවා. හැබැයි එතකොට ඇහැ නැහැ. ඇහි ඵලය ඇති වෙලා ඉවරයි. අපිට මෙතන මේ පහනක් පත් වෙනවා පේනවා. අපි පහනක් පත් වෙනවා කියලා කියන තැනකදී ඇත්තටම අපි පහනපත් වෙනවා කියලා දැනගන්න තැනදී ඇස සහ රූපය එතන පවතින්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම මනෝමයෙන් ඇති කරගත්ත ධර්මතා ටිකක්. එතකොට මේ මනෝමයෙන් ඇති කරගත්ත ධර්මතා ටික අනුව අපි දැනගත්ත පහනපත් වෙනවා කියලා ඒක දැනගත්ත දේ. හැබැයි දැනගත්ත දේ කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ දැනගත්තේ මොකක් කියලාද? තියෙන දේ කියලා. තියෙන රූපය. ඒ වගේම තියෙන ඇහෙන් තමයි මේ රූපය දැක්කේ. ඇස නැති තැනක ඇස ඇති තමාව හදා ගන්න ඕන. රූපය නැති තැනක රූප දකින තමාව හදා ගන්න ඕන. අන්න ඒ මට්ටම තමයි අපිට දුරු කළ යුතු ඇස සහ දුරු කළ යුතු රූපය කියන මට්ටම. සමනුපස්සනා සූත්‍රයේදීත් ඔය ගැන පැහැදිලි කරනවානේ. අපිට යම් කිසි විදිහකින් බාහිර ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය අපි තේරුම් ගන්නේ නැති තැනකදී අපිට අස්මීති තස්ස අවිගතං හෝති වෙමි කියන හැඟීම දුරු නොවි පවතිනවා. අස්මීති තස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්කන්ති හොන්ති. අපිට වෙමි කියන හැඟීම දුරුනේ නැත්තං පංචන්නං ඉන්ද්‍රියාණං අවක්කන්ති හොන්ති. පංචේන්ද්‍රියන්ට බැස ගන්නවා අපි. එතකොට දැන් මුලින් අපිට පංචේන්ද්‍රිය ඇත්තටම ඇති වුණ තැනක් තිබුණා. ඒ ටික ආවට පස්සේ තමයි මේ පැත්ත උනේ. හැබැයි පංචේන්ද්‍රයන්ට බැස ගන්නවා කියලා කතා කරනවා තව තැනකින්. ඒ මොන තැනද පංචේන්ද්‍රයන්ට බැස ගන්න තැන? ඒ තැන තමයි සත්පුද්ගල භාවයකින් අපි නැවත බැස ගන්න තැන. ඒ කියන්නේ ආයතන පරිහරණයෙන් අපි තමාව හදා ගන්න තැන ගැන මේ කතා කරන්නේ. අපිට ඇහැ තියෙන මම, රූපේ තියෙන මම, කන තියෙන මම, ශබ්දේ තියෙන මම, මේ අංග ප්‍රත්‍යයන්ගෙන් යුක්ත මම පිළිබඳව හැදෙන තැන ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි ඒ වෙලාවේදී රූපය ඇත්තේ නැහැ. මහ භූත රූපේ ඒ මොහොතේ පවතින්නේ නැහැ.
මහභූත රූපේ නැතුව මේ කිපදුනේ නැහැ. හැබැයි මහභූත රූපේ පැවතුනේ නැහැ. එතකොට ඇහැ පැවතුනේ නැති තැනක රූපේ පැවතුනේ නැති තැනක අපි ඇහැ රූප පිළිබඳව ඇති බවට ගත්ත මනෝභාවයකින් ජීවත් වුණා. අන්න එතකොට අපිට ඇවිල්ලා තියෙන්නේ පංචේන්ද්‍රියක් තියෙන පුද්ගලයෙක් නේද මේ? ඇහැට රූපේ පේන තැනක මම කියන පුද්ගල බව නියෝජනය කරන්නේ තනියෙන් එක ආයතනයකින් විතරක් නෙමෙයි. සද්ද අහන්න පුළුවන් මම, ගඳ සුවඳ විඳින්න පුළුවන් මම, රස විඳින්න පුළුවන් මම, ස්පර්ශ විඳින්න පුළුවන් මම, සහ අරමුණු දැනගන්න පුළුවන් මම තමයි මේ, මට තමයි මේ රූපේ පේන්නේ. අපිට අර මමත්වයේ නියෝජනය වෙන තැන අර ඉන්ද්‍රියකින් සමන්නාගත මම නිකම්ම ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මනෝභාවයෙන් බැසගෙන ඉවරයි මේ මේ රූපය මම පුද්ගල වශයෙන් උපාදාන කරගෙන මේකට බැසගෙන ඉවරයි. එතකොට අපිට හැම වෙලාවකදීම සිද්ධියක් තියෙනවා, පිරිසුදු ස්කන්ධ ටිකකට කෙලස් ටිකක් එකතු කරලා හදාගෙන විඳින මට්ටමක් තියෙනවා. අන්න ඒ මට්ටම තමයි දුරුකල යුතු වෙන්නේ. ඒ ඇහැ දුරුකල යුතු හැක්. ඒ රූපය දුරුකල යුතු රූපයක්. ඒ ඇහැ ජරා මරණයන්ගෙන් ඇවිල්ලා ගන්න ලද්දක්. ඒ රූපය ජරා මරණයන්ගෙන් ඇවිල්ලා ගන්න ලද්දක්. මොකද ඒ ඇහැ පුද්ගලයේ, ඒ රූපය පුද්ගලයේ. හැබැයි එක ආයතනයක් එක තව ආයතනයක් හටගන්නේ නැහැ කොයි වෙලාවක. ඇත්තටම ඇහැ හට ගන්න වෙලාවේදී අනිත් ආයතන තියෙන්න බෑනේ. ඇත්තටම ඇහැ හට ගන්න වෙලාවේදී අනිත් ආයතන තියෙන්න බෑ, එක ආයතනයයි. හැබැයි අපිට ඇහැ ඇති බවට හම්බෙන තැනකදී අනිත් ආයතන ටිකේ අත්දැකීම සහිතව තමයි අපිට ඒ ඇහැ ඇති බවට හම්බෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් නිරවුල්ලා තියෙනවා අපිට. දැන් දුරුකල යුතු ඇහැ මොකද්ද? මේ ඇහැ දුරුකල යුතුයි. ඒ ඇහැ භාග්‍යතුන් වහන්සේට ප්‍රහීනයි. ඇයි? ඒ ඇහැ පුද්ගලයෙක් ගිව නැහැක්. ඒ ඇහැ ජරා මරණ දුක ගෙනල්ලා දෙන ඇහැක්. ඒ නිසා අපි මේ පුද්ගල බව උපදවන ජරා මරණ දුක ගෙනල්ලා දෙන මට්ටමේ ඇහැ රූප කන සද්ද මේ ධර්මයන් දුරුකල යුතුයි. මේ ආයතන නැතිනම් මේ පුද්ගල බව දුරුකල යුතුයි. හැම වෙලාවකදීම ඔය ටික නොදන්න කම නිසා ජාතිපච්චය ජරා මරණන්නේ. ජාතිය නිසා තමයි ජරා මරණ දුක ගෙනල්ලා දෙන්නේ. ජාතිය තිබුණොත් ජරා මරණ දුක ඇති වෙනවම තමයි. එතකොට ජාතිය කියලා කිව්වේ ඉපදීම. එතකොට ඉපදීම කිව්වම අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඉපදීම? එතකොට ඒක අපිට ටිකක් නිරවුල් කරගන්න වෙන දෙයක්. මොකක් ඉපදුනොත් අපි ස්කන්ධයන්ගේ හට ගන්නවා. අපි ජාති පිළිබඳව විග්‍රහ කරනවා. යාතේ සන්තේසං සත්තානං තම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතවසෝ ජාති. එතකොට ඒ සත්‍යයන්ගේ ඒ සත්තනිකායේ හට ගැනීමක් පහළ වීමක් මනාව හට ගැනීමක් තියෙනවනම් ආයතනයන්ගේ නැවත ලැබීමක් ස්කන්ධයන්ගේ නැවත ලැබීමක් තියෙනවනම් මේක තමයි ජාතිය. එතකොට ජාතිය පිළිබඳව විග්‍රහයක් තියෙනවා. එතකොට දැන් මෙතනදී තියෙන්නේ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගේ පහළ වීමක් තියෙනවනම් ඒක ජාතිය හැටියට. මේ ජාතිය තියෙනවනම් එයාට ජරා මරණ දුක හිස් නැහැ. ජරා මරණ දුක අනිවාර්යයෙන්ම තියෙනවම තමයි. එතකොට මේ ජාතිය කියන එකෙන් අදහස් කරන්නේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞකුසට පැමිණීම නෙමෙයි. ඒක නෙමෙයි ජාතිය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක ජාතිය වුණොත් එහෙම ජාති නිරෝධය කරන්න වෙන්නේ කොතනින්ද? ලබනාත්මේ. එමෙන් ජීවත් වෙන ප්‍රතිසන්දි වශයෙන් ආපු ප්‍රතිසන්දි විඥානයේ බැසගත් එක නැති වෙන්නේ නැන්නේ. ඒ කියන්නේ එක විඥානයක් තියෙනවා කියලා නෙමෙයි. නමුත් ජාතිය නැති කරනවා නම් කරන්න වෙන්නේ ලබන ජීවිතේට අපිට. ඒ නිසා අපිට ඒක අපි කියනවා නම් ප්‍රතිසන්දි වශයෙන් මෞකසට පැමිණීම ජාතිය කියලා අපිට ජරා මරණ නිරෝධයක් කතා කරන්න බෑ. ඒ ජාතිය තියෙනකන් ජරා මරණය අපිට තියෙනවමයි. ඒ නිසා ජාතිය කියන එක කතා කරන්නේ විඥානයේ මෞකසට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න තැනීම නෙමෙයි. එහෙනම් කොතනින්ද ජාතිය කතා කරන්නේ? ඒ බැස ගන්නම අවස්ථාව වෙන්න පුළුවන්. ඊට පස්සේ
ඒ හටගත්ත ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරලා අපි ඒක අසුරු කරනකොට අන්න ඒ ඒ සත්‍යයන්ගේ සත්පුද්ගලයන්ගේ පහළවීම වෙනවා. සත්තනිකායන්ගේ පහළවීමක් තියෙනවා. එතකොට තමයි ඒක මගේ පහළවීමක් වෙලා තියෙන්නේ, කෙනෙකුගේ පහළවීමක් වෙලා තියෙන්නේ. අර ස්කන්ධ ටික කෙනෙකුගේ නෙමෙයිනේ, පුද්ගලයෙකුගේ නෙමෙයි, ඒක ධර්මතාවේ. එතකොට ඒ ස්කන්ධ ටික හටගත්ත ස්කන්ධ ටික අපි තණ්හා උපාදාන භව කියන ටිකෙන් නැවත නැවත අසුරු කරන්න පටන් ගත්තට පස්සේ අන්න දැන් අපිට ජරා මරණ දුක දක්වාම මේක යන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට දුක බවට පත්ුනේ අර ඇති වුණු විපාක ටික නෙමෙයි. දුක බවට පත්ුනේ මොකද්ද? අපිට අර ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරලා හදා සකස් කරගත්ත ටික තමයි අපිට දුක බවට පත්ුනේ. ඒ ඒ පුද්ගල බව නිසා එන දුකක් මිසක පුද්ගල බව නැතුව ගෙන දුකක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ නිසා තමයි අපිට කෙලස් ටික නැති කළොත් යම් වෙලාවක ජරා මරණ දුක නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ජරා මරණ දුක නැති කරන්න ඉන්නේ මරණින් මත් නෙමෙයිනේ නේ. ජීවත් වෙනකොටම ජරා මරණ නිවන කියන්නේ ඒක නෙවෙයි, දකින්න පුළුවන් මේ ජීවත් වෙනකොටම. එතකොට ජීවත් වෙනකොටම නිවන් දකින්න නම් අපිට උත්තරයක් ගන්න වෙනවා, අපිට කතාවක් කියන්න වෙනවා. ජීවත් වෙන කෙනෙකුට ජරා මරණ නැති කරන්න නම් ජීවත් වෙන කෙනෙකු විසින් ජාතිය නැති කළ යුතුයි කියන එක. ඒ කියන්නේ අද ජාතිය නැති කළොත් තමයි අද ජරා මරණ දුක නොහට ගන්න බවට යන්නේ. එතකොට අද ජාතිය නැති කරන්න බෑ අපිට. අර ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා භවය හදා ගන්න කම තියෙනකම්. භවයේ තියෙනකම් ජාතිය නැති කරන එක වෙන්නේ නැහැ. තණ්හා උපාදාන දෙක යෙදෙනවා නම් අර ස්කන්ධ ටිකට අනිවාර්යයෙන්ම අපිට ජරා මරණ දුක හදලා දෙනවම තමයි. එහෙනම් අපිට තියෙනවා මෙතන දෙයක්. අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි අද කෙලස් ටික නැති කළොත් අපිට පුළුවන් ජාතිය නැති කරන්න. එතකොට ඒ ජාතිය නැති වුණොත් තමයි ජරා මරණ දුක නැති වෙන්නේ. එතකොට අපිට පුද්ගල භවක දුක ගේනවා කියන ටික, පුද්ගලයෙකුගේ දුක කියන ටික ගෙනාවේ කොතනින්ද? පුද්ගලයෙකුගේ ජාතිය වුණොත් පුද්ගලයෙකුගේ දුක විඳින්න පුළුවන්කම හදලා දීලා තියෙනවා. හැබැයි පුද්ගලයෙකුගේ දුක හදන්න හේතු වෙන කෙලස් ටික නැති කළොත් පුද්ගලයෙකුගේ දුක විඳීම කියන ටික නොහට ගන්න බවට ගිහිල්ලා, ඒක උපදින්නේ නැති බවට ගිහිල්ලා. ඒ නිසා අපිට හැම වෙලාවකදීම කරන්න කියලා දෙයක් තියෙනවා. ඒ කෙලස් ටික ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරගෙන එක. යම් කිසි කෙනෙක් මේ විදිහට කෙලස් ටික එකතු නොකළොත් ස්කන්ධ ධර්මතාව ටිකට පැවැත්මක් තියෙයට. ස්කන්ධ ධර්මතාවයක හටගත් ධර්මයන්ගේ නිරෝධයක් තියෙයි. ඒ කියන්නේ ජරා ධර්මිකුත් ලෝකේ තියෙනවනේ. හටගත් ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වෙන බව ස්වභාවයක්. හැබැයි ඒක පුද්ගලයෙකුගේ වුණොත් තමයි අපිට දුක එන්නේ, විඳින්න වෙන්නේ අපිට. ඒ දුක පුද්ගලයෙකුගේ නොවෙනවනම්, ජරාවටපත් වෙන ධර්මයේ මම නෙමෙයි නම් මගේ නෙමෙයි නම් අපිට දුක එන්නේ නැහැනේ. අපිට දුක එන්නේ ජරා ධර්මයේ මම සහ මගේ විදිහට අල්ලගත්තොත්. එතකොට අපිට පේනවා අපි කෙලස් ටික නිසායි දුක විඳින්නේ. හැබැයි කෙලස් ටික නැති කළොත් දුක කියන දේ හටගන්නේ නැහැ. හැබැයි අපිට කෙලස් ටික නැති කරගන්න බෑ. ස්කන්ධ ටික එක දිගට ඒ විදිහට පවතිනවා නම් අපිට කවදාවත් කෙලස් ටික නැති කරනවා කියන දේ කරන්න විදිහක් වෙන්නේ නැහැ. මොකද පවතින ස්කන්ධ ටිකත් එක්ක අපිට පුද්ගල භාවයක පැවැත්ම ඒ විදිහටම දිගටම හම්බ වෙන නිසා. ඒ නිසා අපිට ස්කන්ධයන්ගේ යථාභූතය දකින්න වෙනවා. ස්කන්ධයන් යම්සේ පවතිනවද, පවතින ස්වභාවය දකින්න වෙනවා. ස්කන්ධ ස්වභාවය තුළ, පවතින ස්වභාවය තුළ කොයි වෙලාවකවත් පුද්ගල භාවයක් ඇත්තේ නැහැ. මම උන ස්කන්ධ ඇත්තේ නැහැනේ. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන මට්ටම. සත්ව පුද්ගල භාවයකින් තොරව හටගෙන නිරුද්ධ වෙන මට්ටම තමයි ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය. එක ආයතනයකට ආයතන දෙකක් හටගන්නේ එක වෙලාවකදී එකයි. ඇහැ හට ගන්න වෙලාවට ඇහැ විතරයි. කන හට ගන්න වෙලාවට කන විතරයි. එතකොට අපි මේ ඇහැ පිළිබඳව දැනගන්න හැම මොහොතකදීම අපි දැනගන්නවා නම් ඇහැ නිරුද්ධයි කියලා. අද අපි දැනගන්නේ ඇහැ නිරුද්ධ බව නෙමෙයිනේ. ඇහැ ඇති බවට, රූපය ඇති බවට.
එනිසා තමයි අපි කලින් දැකපු එක ආයෙ දකින්නේ. ඉස්සෙල්ලා දැකපු පහන අපිට ආයෙ දකින්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා දැකපු පහන ආයෙ දකින්න පුළුවන් නෙමෙයි, නැත්ත කතාව ඉස්සෙල්ලා දැනගත්ත පහන ආයෙ අපි දැනගන්නවා. ඒත් ඉස්සෙල්ලා දැනගත්ත දේ නෙමෙයි අලුතෙන් දැනගන්නේ. හේතු ටික ඇති කල්ලි අපි රැවටෙනවා ඉස්සෙල්ලා තිබුණ එකයි කියලා. හැබැයි මේ හේතු ටික හැම වෙලාවකදීම කොහෙද හැදුනේ? ඒක වර්තමානයේ කිපදුණු දෙයක්. අපි දන්නේ නැහැ යදතීතම් පහීනන්තම් යමක් අතීතනම් ඒක ප්‍රහීනයි කියලා අපි දන්නේ නැහැ. අපත්තං චනාගතං අනාගතේ පැමිණිලා නැහැ කියන එක අපි දන්නේ නැහැ. පච්චුප්පන්නං චේ ධම්මේ වර්තමාන ධර්මයන්ගේ ඒ ඒතන නුවණක් අපිට ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි මේ ටික ඔක්කොම එකයි කියලා හිතනවා. අපි හිතනවා අතීතේ ඉඳලා ආපු පහන තමයි තියෙන්නේ කියලා. අතීතයේ සහ වර්තමානයේ අතර වෙනසක් නැහැ. ඒ නිසා මෙතනදී අපි තේරුම් ගන්නට ඕනේ මේ වැදගත් වචනයක් තමයි මේ පච්චුප්පන්න කියන වචනයත් මෙතනදී ඉතාම වැදගත්. පච්චුප්පන්නයි කියන්නේ කියවදන්නේ වර්තමානයේ හැඳින්වීම පිණිස යොදන පදයක් තමයි පච්චුප්පන්න කියලා කියන්නේ. හැබැයි වචනේ තේරුම ඇත්තටම තේරුම ගත්තොත් වර්තමානයේ කියන එක නෙමෙයි. ඒකට කියන්න ඕනේ වර්තමාන කියලා නෙමෙයි. පලියෙන් කියන්නේ. එතකොට පච්චුප්පන්නයි කියලා කියන්නේ පච්චය උප්පන්න කියන එක. ප්‍රත්‍යයෙන් ඉපදුන කියන එකට. එතකොට ප්‍රත්‍යයෙන් ඉපදුන කියන එක තමයි පච්චුප්පන්න කියලා අපි කතා කරන්නේ. අපි ඒක හැබැයි හඳුන්වන්නේ වර්තමාන කාලේ. පච්චුප්පන්න කියන වචනයෙන් හඳුන්වන්නේ වර්තමාන කාලේ. හේතුව තමයි ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් යම් ඵලයක් ඒ ප්‍රත්‍ය නිසා හටගන්න ඵලය අතීත වෙන්න බෑ, අනාගත වෙන්න බෑ, හැම වෙලාවකදීම වර්තමානමයි. ප්‍රත්‍ය නිසා හටගන්න ඵලය අතීත නැහැ, අනාගතෙත් නැහැ, හැම වෙලාවකදීම වර්තමානයි. එතකොට ඒ නිසා තමයි අපි පච්චුප්පන්නයි කියන එක වර්තමානයකට යොදන්නේ. රූපේ තියෙනවා කියලා අපි කතා කරනවා නම් ඒ කියන්නේ මේ දැන් මේ වචනේ යොදන්නේ දැන් යදතීතම් පහීනන්තම් අතීතේ ප්‍රහීන වෙලා ඉවරයි, අනාගතේ තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්න ධර්මයන් ගැන ඒතන නෝනින් දකින්නවා කියලා කියන්නේ. ප්‍රත්‍යোৎপন্ন ධර්මතාවයන් ගැන ඒතන නෝනින් දකින්න. කියන්නේ වර්තමාන ධර්මයන් පිළිබඳ නෝනින් දකින්න. මොනවද වර්තමාන ධර්මයන් කියලා කිව්වේ? ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන ටික. ඇහැ මේ මොහොතේ හටගන්න ධර්මයක්. ඒ මොහොතේ හටගන්න තැන විතරයි අපිට ඇහැ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ රූපේ නැතුව ඇහැ වෙන් කරලා කතා කරන්න බෑ. අපිට ඇස නැතුව රූපේ වෙන් කරලා කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇස තිබ්බොත් විතරමයි රූපේ, රූපේ තිබ්බොත් විතරමයි ඇහැ. එතකොට මේ ඔක්කොම හේතු ටික ඇතිකල්ලි කතා කරන දේ හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එතකොට ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා අපි කියනවා. ඇහැ කන ඒ විදිහටම ආයතන ටිකේ සියල්ලන්ගේම ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මතාවය. එතකොට මෙන්න මේ විදිහට ආයතනයන්ගේ ස්වභාවය අරගෙන බලනකොට අපි කියනවා මෙතන සත්පුද්ගල භාවයක් නැති හුදු ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් තියෙන තැනක්. ඔය ටිකෙන් තීරණය කරන්නේ අපි කාමාවචරද කියලා, ඔය ටිකෙන් තීරණය කරන්නේ අපි රූපාවචරද කියලා, ඔය ටිකෙන් තීරණය කරන්නේ අපි අරූපාවචරද කියලා, ඔය ටිකෙන් තීරණය කරන්නේ අපි අපරියාපන්නද රහත්ද කියලා. මොකද ඔය ටික කාටත් පොදු ධර්මතා ටිකක්. ඔය ස්කන්ධ ටික කාටත් පොදු ධර්මතා ටිකක්. රහතන් වහන්සේටත් ඕක ඔහොමම තමයි. එතකොට ඒ අර්ථයෙන් ගන්නවා නම් රහතන් වහන්සේට ඇහැ තියෙනවා. ඒ අර්ථයෙන් ගන්නවා නම් රහතන් වහන්සේ රූප පරිහරණය කරනවා. හැබැයි දෙවැනි අර්ථයෙන් ගන්නවා නම් රහතන් වහන්සේට ඇහැ නැහැ. රහතන් වහන්සේට රූප නැහැ. මොකද ඒක කතා කරන්නේ ප්‍රහීනාර්ථයකින්. රහතන් වහන්සේට ඇස ප්‍රහීනයි, රහතන් වහන්සේට රූප ප්‍රහීනයි. ප්‍රහීන පැත්තෙන් තමයි අපි ඒ පැත්ත කතා කරන්නේ. එතකොට හටගෙන නිරුද්ධ වුණ පැත්තක් ගැන අපිට බුදුරජාණන් වහන්සේට දැන් සංවිජ්ජති භගවතෝ චක්ඛු කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේට ඇහැ තියෙනවා කියලා. එතකොට අපිට නුවණක් තියෙන්නට ඕනේ භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ මොන ඇහැද කියලා. මේ කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කතා කරන මට්ටමින් ඇහැ තියෙනවා තමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේට චන්ද්‍රාගය උපදින්නේ නැහැ. චන්ද්‍රාගය උපදින්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව, මෝඩකම නැහැ රහතන් වහන්සේට. ඇයි මෝඩකම නැත්තේ?
බුදුරජාණන් වහන්සේ මෝඩකම දුරු කරලා මේ ඇහි නිරෝධය සාක්ෂාත් කරන නිසා. එනිසා නිවන කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයිනේ. නිවන කියලා කියන්නේ සලායතන නිරෝධය නිවනයි. ස්පර්ශායතන හයේ යථාර්ථය දැකීම නිරෝධය කියලා කියන්නේ. සලායතන නිරෝධය තමයි නිවන වෙන්නේ. සලායතන නිරෝධය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට ඇත්තටම ඇහැ නැහැ, ඇත්තටම රූප නැහැ. එතකොට අපිට ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට ඇහැ නැහැ, රූප නැහැ කිව්වම ආය අහන්න සුදුසු නැහැ. එතකොට රහතන් වහන්සේ අම්මලට ලෙඩ වුණොත් ගෙදර යන්නේ නැද්ද? එතකොට රහතන් වහන්සේ අලියෙක් දැක්කොත් බය වෙන්නේ නැද්ද කියලා ආය අහන්න සුදුසු නැහැ. ඇයි? දැන් අපි දන්නවා මේ මොකතරින් අරගෙනද මේ පරියාය කතා කරන්නේ කියලා. ඒ කියන්නේ රූපේ නැහැ කියලා කියන්නේ රහතන් වහන්සේට මේ ඇහැ ඉස්සරහ තියෙන එක පේන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඔක නිතාම වැදගත් සූත්‍රයක් නේ, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. උත්තරමාණවක ඇවිල්ලා පාරාසරි බමුණ විශේෂයක් වුණ උත්තරමාණවක ඇවිල්ලා අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව. එතකොට උත්තරමාණවක කියනවානේ ඒගොල්ලොන්ගේ ශාසනයේ තියෙන උත්තර මේ ඉන්ද්‍රිය භාවනාව මොකද්ද කියලා, ඉන්ද්‍රිය පිළිබඳව කරන භාවනාව මොකක්ද අහනකොට උත්තරමාණවක කියන්නේ මේ රූප බලන්නේ නැතුව ඉන්නවා, සද්ද අහන්නේ නැතුව ඉන්නවා, මේ දේවල් ගනුසුඳු විඳින්නේ නැතුව ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන උත්තර ඔය විදිහට ගත්තාම මේ අන්ධයත් ඉන්ද්‍රිය භාවනාව කරනවා නේද? බීරි මනුස්සයත් ඉන්ද්‍රිය භාවනාව කරනවා නේද? ඉතින් රූප පේන්නේ නැහැ, සද්ද ඇහෙන්නේත් නැහැ. ඉතින් එහෙම කරොත් එහෙම ඒ අයටත් ඉන්ද්‍රිය භාවනාව තියෙනවා නේද කියලා. නෑ එහෙම මේ එතකොට උත්තරමාණවකට කියන්න දෙයක් නැතු උත්තරමාණවක නිහඬ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ශාසනයේ භික්ෂුව කොහොමද ඉන්ද්‍රිය භාවනාව කරන්න කියලා. ඒ ආකාර කීපයකින් පැහැදිලි කරනවා. එතකොට අපිට ඉන්ද්‍රිය භාවනාව ගැන මේ ශාසනයේ කතා කරනකොට රහතන් වහන්සේට ඇහැට රූපේ පේන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඇහැට රූපේ පේනවා. ඒක රහතන් වහන්සේ ප්‍රියමනාප විදියට හෝ අප්‍රියමනාප විදියට අසුර කරන්නේ නැහැ. රහතන් වහන්සේට ඕනේ නම් පිළිකුලෙහි නොපිළිකුල් විදියට ඉන්නත් පුළුවන්, නොපිළිකුලෙහි පිළිකුල් විදියට ඉන්නත් පුළුවන් කියනවා. එතකොට ඒක තමයි රහතන් වහන්සේට පවතින ස්වභාවය. මොකද රහතන් වහන්සේ දකිනවා ඒකේ හොඳ ගේන කම හරි නරක ගේන කම හරි රූපෙටයිති දෙයි නෙමෙයි. ඒක ඇහැට පේන දෙයටයිති දෙයක් නෙමෙයි. අපිට තමයි රූපය ප්‍රිය රූප හෝ සාත රූප බවට පත් වෙන්නේ ඒක ඇසුරු කරන අපිට. ඒ නිසා තමයි රූපය එක එක්කෙනාට එක එක රූප ප්‍රිය වෙන්නේ. දැන් අපේ දරුවා ප්‍රියමනාප වෙන්නේ අපිටනේ. ඒක ලෝක වෙන කෙනෙකුට ප්‍රියමනාප වෙනවා කියන එක සාධාරණ නෑ, හැමෝටම එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රේමනාප භාවය කියන එක තීරණය වුණේ එතකොට රූපෙට අයිතිව තිබුණ දෙ නෙමෙයි. ඒක කෙනකෙනාට සාධාරණව කෙනකෙනා පුද්ගල භාවයේ පැත්තෙන් උපද්දගත්ත ටිකක්. ඒක රූපෙට අයිති වෙලා තිබුණේ නැහැ. එතකොට අපිට දැන් තීරණය කරගන්න වෙනවා ඇත්තටම රූපයේ ස්වභාවය එතකොට හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ලක්ෂණයක්. ඇහි ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ලක්ෂණයක්. එතකොට ඒ නිරෝධය දකින නිසා තමයි සලායතන නිරෝධය සාක්ෂාත් කරපු කෙනෙක් රහතන් වහන්සේ කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හයේ නිරෝධය දැකපු කෙනෙක්. ඇයි? අර හටගෙන නිරුද්ධ වෙන බව ඇත්තටම ආයතනයන්ගේ ආයතන ස්වභාවය දැක්කා. දැක්ක නිසා එක ආයතනයක්වත් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධම්මහදේ විභංගිදි විභංග ප්‍රකරණේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපරියාපන්න භූමියේදී රූපස්කන්ධය පනවන්නේ නැත්තේ. අපරියාපන්න භූමියට රූපස්කන්ධයයි ති නැහැ. ස්කන්ධ හතරයි තියෙන්නේ. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. ඊට පස්සේ ආහාර තුනයි තියෙන්නේ. කබලින්කාර ආහාර නැහැ. මනෝ සංචේතන, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර විතරයි. ආයතන දෙකයි තියෙන්නේ. මන ආයතනය, ධම්ම ආයතනය. එච්චර තියෙන්නේ. එතකොට අපරියාපන්න භූමියට අයිති ටික ඔච්චරයි. ඒ කියන්නේ රහතන් වහන්සේ අපරියාපන්න භූමියන්නේ. රහතන් වහන්සේ කියලා කතා කරනවා නම් එතන රහතන් වහන්සේට රූප ඇත්තේ නැහැ. කබලින්කාර ආහාරයේ ඕනේ රූපේ තියෙනවා නම් එතෙන් කබලින්කාර ආහාරයේ ඕනේ නැහැ. ආයතන අපි හයෙන් අනිත් ආයතන ටික ඔක්කොම අපි ගත්තහම පහම රූපී ආයතනනේ. ආයතන 12න් ආයතන 10ක් රූපී ආයතන ටිකක්. ඇස කන නාසය දිව ශරීරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටික ඔක්කොම මේ 10ම රූපී.
එතකොට මේ 10 රහතන් වහන්සේට නෑ. ඇයි එහෙම කියන්නේ? අර ඇහැ සහ රූපයේ නිරෝධය කියන ටිකෙන් අපි කතා කරන්නේ නැහැ, ආයතන තියනවා කියලා. ආයතන තියෙනවා කියලා ඒ ටිකෙන් කතා කරන්නේ නැහැ. අපි කියවනේ ඒ තුළ ඒ ටිකෙන් නෙමෙයි කාම භූමිය කතා කරන්නේ, ඒ ටිකෙන් නෙමෙයි රූප භූමිය කතා කරන්නේ, ඒ ටිකෙන් නෙමෙයි අරූප භූමිය කතා කරන්නේ කියලා. දැන් මේ භූමිය ටිකනේ කතා කරලා, ඒතකොට මේ කතා කරන්නේ අපරියාපන්න භූමිය. අපරියාපන්න භූමිය මේ ටික නැහැ. ඇයි මේ ටිකේ නිරෝධය පෙන්නන කම අපරියාපන්න භූමිය කියලා කිව්වේ? එහෙනම් නිරෝධය පෙන්නන කම අපි කතා කරලා තියෙන නිවන හරි සසර හරි කතා කරලා තියෙන දෙකම එක තැනකින්. ඒ තමයි විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන තැනක ඒ විපාක ස්කන්ධ ටික ගැන අපි ප්‍රතිචාර දක්වන්නේ යම් විදිහකටද, ඒ ප්‍රතිචාර දක්වන විදිහට තමයි නිවනද සසරද කියන එක තීරණය කරලා තියෙන්නේ. විපාක ස්කන්ධ ටිකට ප්‍රතිචාර දක්වන්නේ අපි හොඳ පැත්තට නම් තියනවා කියලා ගන්න කමට නම් එහෙනම් අපි සසර. විපාක ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වන බවට නම් අපි සාක්ෂාත් කරලා තියෙන්නේ, එහෙනම් අපි නිවනේ. එතකොට අපිට මේ දෙක වෙන් කරන්න වෙන්නේ දැන් දෙකකින් නෙමෙයි, මේ මෙතන එකම තැනකින් අපිට වෙන් කරන්න තියෙන්නේ. හැබැයි මුල් ටික කාටක් පොදු ධර්මතා ටික කාටක් පොදුවේ හම්බෙන ටික ඇහැට වර්ණ සටහන ගැටෙනවා කියන එක රහතන් වහන්සේටත් මේක පවත්තනකම් පවත්තන්න වෙනවා. ඒ නිසා තමයි නිවන කොටස් දෙකකට බෙදන්නේ, සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. උපදිශේෂයක් තියෙනවා. මොනවාද උපදි? මේ කන්ද උපදිය උපදී රහතන් වහන්සේටත් තියෙනවා. ස්කන්ධ ටිකේ පැවැත්ම ප්‍රතිසන්දි විඥානේ මෞකසට බැසගත්තා නම් එතනින් පවත්තන ආයුසන්තතිය පවත්තන රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා. හැබැයි මේ මේකට කෙලස් ටිකක් එකතු කර කර කර්ම රැස් කරනවා කියන එක කර්ම භවය නෑ. කර්ම භවය අයින් කළා. ඒ නිසා කර්ම භවයේ තියෙන උප්පත්ති භවය රහතන් වහන්සේට ඇත්තේ නෑ. මේ මොහොතේ නැවත නැවතත් අපි උපදිනවනේ. ඒ උප්පත්ති රහතන් වහන්සේ නැති කරලා තියෙනවා. ඉතින් මරණින් මත්තේ ඉපදීම නැති කරන්න ඕනේ නැහැ. දැන් උපදින එකත් නැති කරලා තමයි තියෙන්නේ. මොකේ උපදීමද? සත්පුද්ගල භවයේ ඉපදීම නැති කරලා. එතකොට කර්ම බීජ සකස් වීමක් නැහැ තව භවයකට යන්න. අපි මනුස්ස භවවල හතරනේ නැහැ. අපි කාම භව, රූප භව, අරූප භව කියන අපි භව බීජ සකස් කිරීමක් සිද්ධ කරලා නැහැ අනාගතයට යන්න. ඒ නිසා අපි මතු ප්‍රතිසන්දි රහිතව පිරිනිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ස්කන්ධ ටික පවතිනවා. කර්ම සකස් කිරීමක් නැහැ. ඒ කෙනාට කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. යම් කිසි දවසක අර ස්කන්ධ ටිකක් පහනක් නිවන වගේ නිවි යන දවසක් එනවා නම් එතකොට කියනවා අනුපදිශේෂ නිබ්බානයි කියලා. එතකොට ඊයේ ධර්ම දේශනාවේදී ඉවර වුණාම හොවා එතකොට නිවන් දැක්කහම මොකද වෙන්නේ කියලා, ආත්මෙට මොකද වෙන්නේ කියලා. ඉතින් මම කොහොමද නිවන් දකින්න ආත්මයක් තියෙන පැය කියලා. එතකොට නිවන් දකින්න ආත්මයක් තියෙන බෑ නේද? ආත්මයක් නිවන් දැක්කොත් නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි නිවන් දකින්න ආත්මයක් තිබ්බේ නැත්තම්. ඉතින් මම කිව්වේ දැන් ආත්මයක් කියලා වෙනමම පැවතගෙන ඇවිල්ලා මේ පැවතුන ආත්මය තියනවා කියන එක නෙමෙයි. මේක හේතුඵල ධර්මක පැවැත්මක් නේ. හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. දැන් අඹ බීජය වැය වෙනවා. අඹ ගහක් හට ගන්නවා. අඹ ගහේ අඹ බීජය තියෙනවද? නෑ. අඹ බීජය වැය වීම නිසා තමයි අඹ ගහ හැදිලා තියෙන්නේ. අඹ ගහ නිසා අඹ ගෙඩියක් ආය හැදෙනවා. අඹ ගෙඩියේ ඒ හැදෙන බීජය අඹ ගහ නෑ. හැබැයි අපි අඹ බීජය නැති කළොත් දැන් ලෝකේ තියෙන මේ අඹ ගෙඩිය විතරයි. එතකොට දැන් වෙන මොකක්වත් අඹ කියලා කතාවක් ලෝකේ නැහැ. අපි මේ අඹ බීජය නැති කළොත් අඹ කියන එක නැති වෙලා යනවා. දැන් අපි අහන්න සුදුසුද අතීත අඹ පරම්පරාව දැන් කෝ කියලා, අනාගතයේ යන අඹ පරම්පරාව කෝ කියලා අහන්න සුදුසු නැහැ. ඇයි? අපි මේක ආවේ හේතුඵල හේතුඵලයකින්. දැන් ඒ ඵලය ඉවරයි. දැන් අර අඹ ගහ කාලයක් තිස්සේ තිබිලි ඉවර වෙලා ඒක නැති වෙලා යනවා. හේතුඵලයකින් පැමිණිලා දැන් අපිට අවසාන වශයෙන් ලැබිලා තියෙන අඹ ගහේ පැවැත්ම දැන් ඒ විදිහටම තියෙනවා. ඒක ඒ විදිහටම තිබිලා යම් තාක් කාලයක් තිබිලා මැරලා යනවා. ඒකේ ආයුසන්තතිය ඉවර වුණ ගමන්. හැබැයි ආයි බීජ සකස්මක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බීජය අපි නැති කරලා තියෙනවා. නිවන් දැකීමක් පිළිබඳව කතාවක් නෙමෙයි. අපි බුද්ධහම ආත්මවාදී දර්ශනයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ආත්මයක් පනවන්න තැනක් නැහැ කියලා නේ අපි කියන්නේ. ඉතින් එතකොට අපිට නිවන් දකින්න මොන ආත්මද? ඒ නිසා එහෙම ආත්මයක් ගැන නෙමෙයි, ආත්මික නිවනක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට මේ ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරන අපි කර්ම රැස් කරන කම දුරු කරගත්තට පස්සේ
අපි නැවත උපදින තැනකට යන්නේ නැහැ හේතු ටික නැහැ. එතකොට අර හේතු ටික හදපු ටික පැවතිලා නැති වෙලා යනවා. එච්චරයි. එතකොට අන්න ඒ වගේ තැනකින් තමයි අපිට බුද්ධ ශාසනයේ පරයය සහ අපි තෝරගන්න බෙදා ගන්න වෙන්නේ. එතකොට ඕක අපිට ගොඩාක් තැන්වල කතා කරන්න වෙන, ගොඩාක් තැන්වල දකින්න වෙන දෙයක් ඕක. ගොඩක් සූත්‍ර දේශනා තියෙන හැම වෙලාවක සමහර තැන්වලදී ඇහැ කියන එක අපි දුරු කර යුතු දෙයක්. චක්කුම් පහතබ්බක් කියලා දේශනා කරන ඇහැ ප්‍රහාණය කරන්න කියලා. එතකොට අපි දැනගන්න ඕනේ ඇහැ ප්‍රහාණය කරන්න කියන ඇහැ මොකද්ද කියලා. එතකොට ඇහැ කියන එක අභිඥේ ධර්මයක් හැටියට පෙන්වනවා. ඇහැ කියන එක නුවණින් දකින්න කියලා. එතකොට අපි දැනගන්න ඕනේ නුවණින් දකින්න කිව්වේ මොන ඇහැද කියලා. එතකොට ප්‍රහාණය කරන්න කිව්වේ එක ඇහක් නුවණින් දකින්න ඕනේ තවත් ඇහක්. අපිට ප්‍රහාණය කරන්න තියෙන සමුදය සත්‍යය. නුවණින් දකින්න තියෙන්නේ දුක්ඛ සත්‍යය. එතකොට නුවණින් දකින්න කියලා යම් ඇහක් අභිඤ්ඤයයි කියලා පෙන්නනවා නම් අන්න එතකොට අපි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ දුක්ඛ සත්‍යයටයි ඇහක් කියලා. ඒ කියන්නේ ඒ කතා කරන්නේ අපිට මේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන තැන ඇහගෙන කියලා. එතකොට අපිට යම් ඇහක් ප්‍රහාණය කළ යුත්තේ කියලා කතා කරනවා නම් අපි දැනගන්න ඕනේ මේ කතා කරන්නේ සමුදේ සත්‍යයටයි කාරණාවක් ගැන කියලා. එතකොට ඒ කොයි ඇහද අර කෙලස් ටික එකතු කරගත්ත සත්පුද්ගල භවකින් හම්බෙන ඇහ ගැන කතා කරන්නේ. ඒක ප්‍රහාණය කළ යුත්තේ ඇහක්. එතකොට ඔය හැමතැනකම එතකොට අපිට අර චතුරාර්ය සත්‍ය පරියාය පේන්න ගත්තොත් තමයි අපිට නිවැරදිව ඒ අර්ථය ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ සූත්‍රේ ප්‍රශ්න කර කර යන්න වෙනවා. මෙතන ඇයි මෙහෙම කිව්වේ, මෙතන ඇයි මෙහෙම කිව්වේ කියලා සමහර ලාවට තාමත් සමහර සූත්‍රයක් වෙනවාන ඇයි මේ තියෙන්නේ මෙතන සූත්‍රයේදී ඇහැදුරු කරන්න කියලා නැහැ නේද? මේ තියෙන රහතන් වහන්සේට ඇහැ තියෙනවා කියලා ඒ නිසා තමයි මම මේ බුදුරජාණන් වහන්සේට ඇහැ තියෙනවා කියන තැනක් අරගෙන මේ පරියාය අපි බෙදන්න ඕන කියලා මතක් කළේ. අපි එතකොට තේරුම් ගන්න ඕනේ මේ කතා කරන්නේ මොන පරියායෙන්ද, ඇහැදුරු කරන්න ඕන කියලා කියන්නේ මොන පරියායෙන්ද. ඇහැ තියෙන තැනක එතන මම නෑ, සත්වයෝ නෑ, පුද්ගලයෝ නෑ, බුදුරජාණන් වහන්සේලා නෑ, රහතන් වහන්සේලා නෑ, මොකක්වත් නෑ. ඒක තමයි ඒ ආයතනේ හුදෙක්ම ආයතනේ හැටගත්ත මොහොත. ඒ ආයතනේ මොහොතේ හැටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙනවා. හැබැයි ඒ ටික නිරුද්ධ වෙලා ගියාට පස්සේ තමයි අපි අනුව දේවල් හදාගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඒක සත්පුද්ගල භාවයෙන් අසුර කරනවා නම් ඒක දකින්න මම මේ පැත්තේ ඉඳලා මට දකින්න ලෝකේ තව දේවල් රූප ආයතන පැත්තෙන් හම්බෙලා තියෙනවා. ඒ නිසා අපිට අන්තිමේටම මේ ආයතනයන්ගේ ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන දේ. ඒ නිසා චන්ද්‍රාගයේ ප්‍රහාණය කළා නෙමෙයි, චන්ද්‍රාගයේ ප්‍රහාණය කළ යුතුයි තමයි. චන්ද්‍රාගය ඇති වෙන්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ දුක පිරිසිදු දැක්ක නිසා සමුදේ උපදින්න තැනක් නැති වෙලා අපි කියනවා සමුදේ ප්‍රහාණය වුණා කියලා. හැබැයි සමුදේ නොහට ගන්න බවට ගිහිල්ලා එතකොට චන්ද්‍රාගය නොහට ගන්න බවට ගිහිල්ලා චන්ද්‍රාගය හට ගැනීම සඳහා ක්ෂේත්‍රයක හට ගැනීමක් නැහැ. ක්ෂේත්‍රය තියෙනකොට චන්ද්‍රාගය විතරක් නැතු වෙන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ක්ෂේත්‍රයත් එක්කම නැති කරලා ගිහිල්ලා. රූප තියෙනකොට තියෙන රූපවලට තණ්හාව නැතු වෙන එක ගැන නෙමෙයි කතා කරන්නේ. රූපත් එක්කම නැතිලා ගිහිල්ලා. එතකොට අපි රූපත් එක්කම නැතිලා ගිහිල්ලා කියන්නේ රූප තියෙන බවට ගත්ත මනෝභාවයේ දුර්වල මිසක සතර මහා ධාතු රූපය තියෙනවද නැද්ද කියලා එතනදී තර්ක කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද ඔක්ක සාමාන්‍යයෙන් අල්ලන්නෙම අර විදිහට තමයි. රහතන් වහන්සේ අලියගේ කතාව වගේ තමයි ඒක අල්ලන්නෙම. අර ඒක ගෙසරි කිව්ව නේද රාමුදුරු කෙනෙක් අහපු ප්‍රශ්නේ සර්පයාගේ කතාව. සර්පෙක් આવොත් එහෙම බොහොම දෙලවන්නේ කියලා. ඒක රාමුදුරු කෙනෙක් ඕක අහලා අහනවා කුටියට. එතකොට සර්පෙක් આવ දිත්තේ දිත්ත නැත්තම් කියලා ඉන්නවද කියලා. එතකොට සර්පෙක් කුටියට આવ දිත්තේ දිත්ත නැත්තම් කියලා එතකොට ඉන්නවද ස්වාමීන් වහන්සේ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ සර්පේ කුටියට ආව දිත්තේ දිත්ත නැත්තම් කියලා ඉන්නවද කියන එක නෙමෙයි. සර්පයා අයින් කරන සිද්ධියක් නෙමෙයි ගැටලුව. එන්න සර්පේ හිටියොත්, එන්න කුටියකුත් තිබ්බොත්, ඒ කියන්නේ තමන් මේ පැත්තේ ඉඳලා මේ දෙකම විඳින්න පුළුවන්. එහෙනම් එයාට නිවන් දැකපු කෙනෙක් එහෙම නෙමෙයි. හැබැයි රහතන් වහන්සේ නමකගේ කුටියට ආවොත් රහතන් වහන්සේ සර්පයා අල්ලලා එළියෙන් තියයි. හැබැයි රහතන් වහන්සේ සර්පයාලා එළියෙන් තිබ්බයි කියලා රහතන් වහන්සේගේ මානසික මට්ටමට අල්ලන්න සර්පෙක්කෝ, සර්පයාට එන්න කුටියක්කෝ, සර්පයා අල්ලන්න කෙනෙක් ඉඳලා නැහැ. ඕක ටිකක් ලෝකෙට තේරුම් ගන්න ගියාම ටිකක් හරි අපබ්‍රංශ කතාවක් වගේ දෙයක් වෙනවා.
ඊට පස්සේ අපිට ටිකක් දොස් කියනවා මොනව කියනවද මන් දන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව මේ විදිහට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේටත් මේ දේවල් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හිත රැකලා තියෙනවා. දන්තෝ බුද්ධෝ රක්ඛිතෝ සංවතෝ තස්ස සංවරය ධම්මං දේසේති. භාග්‍යතුන් වහන්සේ මේ දේවල් රැකලා ඉවරයි, සංවර කරලා ඉවරයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දේවල් වල සංවර කර ගැනීම පිණිස අනිත් අයටත් ධර්ම දේශනා කරනවා කියලා කියනවා. එතකොට දුක කියන එක පිළිබඳව විස්තර කරනවා. දැන් මොන දුකද නැති කරන්න ඕනේ කියලා අහනවා. මොන දුකද අපි නැති කරන්න ඕනේ කියලා විස්තර කරනවා. එතකොට දුක පිළිබඳව දීර්ඝ විස්තරයක් දක්වනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, දෝමනස උපායාස, නිරයික දුක, ඒ කියන්නේ සතර අපායට ගියපුවාම විඳින්න වෙන දුක, තිරිසන් ලෝකෙට ගියපුවාම ප්‍රේත ලෝකෙ විඳින්න වෙන දුක, මනුස්ස ලෝකෙ මිනිස්සු හැටියට ඉපදিলা මොන තරම් දුකක් විඳින්න තියනවද, ඒ සියලුම දුක. එතකොට මෞකුස ඇතුලේ විඳින දුක, මෞකුස ඇතුලේ ඉන්න දුක, මෞකුසෙන් බිහි වෙන්න ගියාට පස්සේ තියෙන දුක, ඊට පස්සේ ඉපදුණු කෙනාට තියෙන දුක, ඉපදුණු කෙනාට තමන්ට ස්වාධීනව ජීවත් වෙන්න බෑ, හැම වෙලාවකදීම පරාදීනයි අනිත් අය කියන විදිහට තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඕනම කෙනෙකුට එහෙමනේ. අරයගෙන් බැනුම් අහන්නේ, මෙයාගෙන් බැනුම් අහන්නේ, ඔය අපිට ලෝකෙට කොච්චර බැඳිලාද. ඒ නිසා පරාදේය දුක් තියෙනවා. ඒ නිසා අත්තු උපක්කම දුක්ඛ, තමාත් කරන මෝඩ වැඩ නිසා එන දුකුත් තියෙනවා. පරූපක්කම දුක් තියෙනවා, අනු උපකරණ දේවල් නිසා එන දුකුත් තියෙනවා. දුක්ඛ දුක්ඛ තියෙනවා, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ තියෙනවා. ඊට පස්සේ හැදෙන ලෙඩ රෝග තියෙනවා, චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, ජීවා රෝග, කාය රෝග, සීස රෝග ආදී නොයෙකුත් දුක් දොම්නස් ඇති වෙන ඒවා, කායික වශයෙන් ඇති වෙන මධුමේහය නැතිනම් අපි සීනි අමාරුව කියලා කියනවා, ප්‍රෙෂර් එක කියලා කියනවා නම් ওই තියෙන ඔක්කොම જાති ලෙඩ දුක් තමයි. එදා කාලේ නොතිබුණේ වාද තියෙනවා නම් ඒ ඔක්කොමත් ලෙඩ ඇතුළත් කරගන්න. එතකොට මේ මාතු මරණං අම්ම මැරණ එක, පිතු මරණං පියා මැරණ එක, බහතු මරණං සහෝදරයා සහෝදරි මේ ඥාති හිතශීන් මැරණ එක, භෝග ව්‍යසන, සීල ව්‍යසන, දිට්ඨි ව්‍යසන, යේසං ධම්මානං ආදිතෝ සමුදාගමනං පඤ්ඤාපේති අත්ථංගමතෝ නිරෝධෝ පඤ්ඤායති කම්මනිස්සිතෝ විපාකෝ. ඊට පස්සේ කම්මනිස්සිතෝ විපාකෝ, කර්මනිස්සිත වුණ විපාකය. අපි අර කලින් කතා කරපු එක අන්තිමේටම මේ ටික ඔක්කොම කියලා විග්‍රහ කරලා දක්වන මේ අන්තිම ටිකක්, මේ ටික තමයි මට විශේෂයෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ කාරණා ටික. කම්මනිස්සිත විපාක සහ විපාකනිස්සිත කර්මය, නාමනිස්සිත රූපේ සහ රූපනිස්සිත නාමය, මේ ටික ඔක්කොම ජාතිය අනුගතං, ජාතියට අනුගතයි. ජරාය අනුසතං, ජරාවත් එක්ක යෙදුණු දේවල් මේ අතහැරිලා නැහැ. ව්‍යාධින අභිභූතං, ලෙඩෙන් අභිභූත වෙලා තියෙන ලෙඩ දුක් වලින්, මරණේන අබ්බාහතං, මරණයෙන් නසන ලද දේවල්. එතකොට දුක්ඛේ පතිට්ඨිතං, දුකෙහි පිහිටපු දේවල්. එතකොට මේ අතානං අලේනං අසරණං අසරණී භූතං, මේ ටික පිහිටක් සරණක් නැති මට්ටමට පත් කරලා තියෙනවා. එතකොට මේ උඩින් දුක් කන්දක් කියාගෙන ගිහිල්ලා අන්තිමේටම කියන එතන තියෙන ධර්මතාවය මොකද්ද කියලා, අපි මේ දුක් ටික හැදෙන දුක් ටික විඳින ධර්මතාවය මොකද්ද කියලා කියනවා. කමනිසිතං විපාකං, විපාකනිසිතං කම්මං. එතකොට විපාකනිස්සිත කර්මය සහ කර්මනිස්සිත විපාකය. එතකොට අපි විපාකයේ ගැන කර්ම රැස් කර ගැනීම, ඊට පස්සේ කර්මය නිසා නැවත විපාක ටිකක් උරුම වීම කියන මේ ධර්මතා ටිකම දුකයි. කොටිම කියනවා නම් මේ පටිච්චසමුප්පාද සිද්ධාන්තය පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට අපිට සත්පුද්ගලයෙකුගේ ඉපදීම තියෙනවා නම්, අර අපි කලින් කතා කරපු විදිහට ජාතිය කියලා කියපු ගමන්ම සත්පුද්ගලයන්ගේ ජාතියක් තියෙනවා නම් ලෝකේ. ඇහැට රූපයක් තමයි ගැටෙන්නේ, වර්ණ සටහනක් ගැටෙන තැනක මේ ටික හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකදී අපි ඒ විපාක ධර්මතා ටික පිළිබඳව තණ්හා උපාදාන බව කියලා කෙලස් ටිකකින් නැවත මේක ඇසුරු කරනවා නම්, ඒ ඇසුරු කරන කම නිසා අපිට අනාගතයට උරුම වෙන දුකක් තියෙනවා නම්, මේ සියලුම දුක මේකෙදි අයිති මොකක් නිසාද? ඒකෙන් ජාතිය හිස් වෙන්නේ නැතුව තියෙන නිසා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාද සිද්ධාන්තේ පටිච්චසමුප්පාද අංගයන් අපි කතා කරන්නේ මේ
එක මොහොතක යෙදෙන ධර්මතා හැටියට, ඒ කියන්නේ වර්තමානයේ යෙදෙන ධර්මතා හැටියට. එතකොට අපිට ඒක තුන් කාලයකට බෙදලා වෙනමම ආත්ම භාව තුනකට හරි එහෙමම අතීත කාල වශයෙන් හරි වෙනමම දක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කියනවා දැන් අතීත අවිජ්ජා සංඛාර නිසා හටගන්න දේ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික. එතකොට මේ විපාක ටිකට මේ වර්තමානයේම අපි කර්ම සකස් කරන නිසා තමයි වර්තමානයේම අපිට ජරා මරණ දුක කියන දේ ගෙනල්ලා දෙන්නේ. පුද්ගල බව අපිට ඉපදිලා දුක කියන දේ වර්තමානයේ තුලම ලැබෙන දේ. ඒකෙන් කියන්නේ මේ අනාගතේට අපි ඊළඟ ජීවිතයට ගිහිල්ලා ජාතිය ඊළඟ ජීවිතයට වෙනවා කියන එක නෙමෙයි. මොකද ඔතන ජාතිය ඊළඟ ජීවිතයට උනත් ඔය ජාතිය නැති කරන්න වෙන්නේ ඊළඟ ජීවිතයට තමයි. එහෙනම් දැන් අපි තණ්හා උපාදාන නිසා භවය රැස් කරගෙන භවය නිසා ජාතිය කියන එක අපි ජාතිය කියනවා නම් ඊළඟ ජීවිතයටයි අපි උපදින්නේ කියලා ඒ පැලි ටික අපි ඊළඟ ජීවිතයට දැම්මොත් එහෙම අපි මේ ජීවිතේ කර්ම රැස් කරන්නේ. මේ ජීවිතේ කර්ම රැස් කරන නිසා උපදින්නේ ඊළඟ ජීවිතේ. දැන් උපදින එක නැති කරන්න වෙන්නේ අපිට ඊළඟ ජීවිතේ වෙලා. හැබැයි එහෙම නෙමෙයි මේ ධර්මතා ටික ඔක්කොම මේ අද ලැබෙන මේ මොහොතක ලැබෙන ධර්මතා ටික. ඒ නිසා අපිට අර විපාක ටික තමයි අපිට හැම වෙලාවකදීම ඇති වෙන ධර්මතා ටික. ඒ විපාක ධර්මතා ටිකට මේ තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ඒක අපිට තියෙන්නේ හැම වෙලාවකදීම දුක උපදින්න පුළුවන් ආත්ම භව ප්‍රතිලාපයක් කරනවා. එතකොට මෙතන කාරණා දෙකක් තියෙන එකක් තමයි කම්ම වටයක් තියෙන, අනිත් එක තමයි කෙලෙස් වටයක් තියෙනවා. වට දෙකක් තියෙනවා. කර්ම වටයක් තියෙනවා, කෙලෙස් වටයක් තියෙනවා. කර්මය කියනකොට අවිජ්ජා තණ්හා කර්ම. එතකොට ඒක තමයි කම්ම වටේට ගන්නේ. අපි විපාකයටත් කෙලෙස් උපදවනවා, අපි කර්මයටත් කෙලෙස් උපදවනවා. විපාකයට සහ කර්මයට කියන දෙක ගැනම අපි කෙලෙස් උපදවනවා. ඒකට කියනවා කෙලෙස් වටේ කියලා. එනිසා තණ්හා උපාදාන භව කියලා කියන්නේ කෙලෙස් වටේට. අවිජ්ජා සංකාර කියලා කියන්නේ ඒකට, ඒ ටික කර්ම වටේට. එතකොට අපි කර්ම සහ කෙලෙස් කියලා මේ දෙකක් රැස් කරනවා. එතකොට කර්මයටත් කෙලෙස් උපදවනවා අපි. විපාකය ගැනත් කෙලෙස් උපදවනවා. කර්ම සහ විපාක කියන මේ දෙක ගැනම අපි කෙලෙස් උපදවනවා. මේ දෙක ගැනම තියෙන කෙලෙසේ නිසා තමයි උපදින්නේ. අපි ඇත්තටම උපදින්නේ කර්මය නිසා නෙමෙයි, ඇත්තටම උපදින්නේ කෙලෙසේ නිසා. තණ්හාව නිසා නෙමෙයි උපදින්නේ. තණ්හාව කියන මේ කෙලෙසේ නිසා තමයි අපි උපදින්නේ. එතකොට තණ්හා උපාදාන භව කියන මේ ටික තියෙනවා නම් අපි උපදිනවම තමයි. අවිද්‍යා සංකාර කියන මේ ටික කර්මයේ පැත්තට වැටෙන දේවා. ඒ නිසා අපි කුසල කර්මයක් හෝ වේවා අකුසල කර්මයක් හෝ වේවා ඒ පිළිබඳව ඇති කරගත්ත විපාක ධර්මයකට කෙලස් ටික ඇති කරගෙන තමයි පුද්ගල භවය හදාගන්නේ අපි. කුසල විපාක අකුසල විපාකනේ අපිට ලැබෙන්නේ නේ. මනුස්සෙක් හරි තිසංගත සතෙක් හරි වෙලා අපි උපදිනවා නම් උපදින්නේ කුසල විපාක හෝ අකුසල විපාකයක් නිසා. එතකොට විපාකය කියන එක විපාක ධර්මයක්. විපාකය කරන්න හේතුනේ කර්මය. එතකොට අපි ඒ හදපු විපාකය කියන එක කෙලෙසේ නෙමෙයි. විපාකය ගැන තමයි අපි කෙලෙස් ඇති කරගන්නේ. එතනදී ඒ විපාකය ගැන අපි පුද්ගල භවය හත ගන්නකොට, විපාකය ගැන විපාකේ මම වෙනකොට අපි ඒතන ඇලෙන මට්ටමේ කෙලෙස් ටිකක් හදාගෙන තිනවා. කෙලෙසේ නිසා අපි නැවත නැවත සසරේ උපදිනවා. එතකොට අපිට සසර හිස් වෙන්නේ නැහැ කවදාවත්. එකම විදිහට අපිට යන්න පුළුවන්කම තියෙනවා සසරේ. එතකොට දැන් අපිට විපාක මිශ්‍රිත කර්මය සහ කර්ම මිශ්‍රිත විපාකය කියනකොට අපි හැම වෙලාවකදීම විපාකය ගැන කර්ම උපදවනවා, කර්මයට කෙලෙස් උපදවනවා, ආය උපදිනවා. ඒක අපේ මේ මොහොතේදී සිද්ධ වෙන සිද්ධිය. මේ සිද්ධියම තමයි මැරෙනවා කියන තැනදිත් තියෙන්නේ. 아무තේම මෙතන දෙකක් ඇත්තේ ප්‍රශ්න තියෙන මැරෙන්නේ නැති එකනේ. මට නම් පේන්නේ එහෙම දෙයක්. ප්‍රශ්න තියෙන මැරෙන්නේ නැති එක කියලා. ඇයි මේක උපදිනවනේ? අපි මරණය කියන්නේ, අපි කියන්නේ අපි කය අතහරින එකට අපි මරණය කියලා කියනවා. එතකොට ඇත්තටම මේ කය අතහැරීම විතර කය අතහරින එක නෙමෙයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. කය අතහැර තව දේවල් උපාදාන වශයෙන් අල්ල ගන්නවා. එතකොට ඒකත් එක්ක එන දුක් ටික විඳින්න එනවා. මේ කය හරි නැහැ, එකත් ඇරිය. ඊට පස්සේ තිරිසංගත තැනක කයක් අල්ලගත්තට පස්සේ ඊට පස්සේ අපි කියනවා නම් බලු කය මම වෙලා.
ඊට පස්සේ ඒ ටික අතරින්න කැමති නෑ. ඊට පස්සේ ඒ පරිසරයේ තමයි උපදාන වශයෙන් අරගෙන ඊට පස්සේ ඒ පරිසරයේ බුද්ධල බව ඇත්ත වෙලා. එතකොට ආයේ මේ පැත්තට කැමති නෑ. ඊට පස්සේ කැමති එයාගේ මට්ටමේ ලැබෙන දේවල් වලට. ඊට පස්සේ පෙරේත මට්ටමකට ගියොත් ඒ පැත්තම මම වෙලා. පෙරේත මට්ටමේ කයි මම වුණාට පස්සේ මම පෙරේත්‍ය වෙලා පෙරේත්‍ය මම වෙලා. ඊට පස්සේ එතන ඒ ස්කන්ධ ටිකට තණ්හාව එතන යනවා. එතකොට දැන් ඇත්තටම තියෙන්නේ මෙතන විපාකය, විපාක විපාකයට අපි ආපෝ කර්ම රැස් කරගෙන කර්ම කෙලස් ටිකක් එකතු කරගෙන ආයෙ උපදිනවා. ආයෙ ඊට පස්සේ ඒ පුද්ගල භාවය නිසා ආයෙ ජරා මරණ දුක විඳිනවා. ඊට පස්සේ ජරා මරණ දුක විඳිනවා විතරක් නෙමෙයි අර රැස් කරගන්න කර්මයට විපාක නැවත හම්බෙනවා. කැලේසේට විපාක විදිහට ජරා මරණ දුකත් හම්බෙන අර කර්ම රැස් කරගත් එකට කර්ම විපාක විදිහට ආපහු උපදින්න ආයේ කර්ම බීජ සකස් කරගන්නවා. එතකොට අපි ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියන දෙකක් පවත්නවා. ඒ නිසා අපිට උපදින්න අවශ්‍ය බීජ හැම වෙලාවකදීම අපි නිෂ්පාදනය කරනවා හැම මොහොතකදීම. ඒ නිසා ජරා මරණ කියන එක හිස් නොවේ අපි හැම අරමුණකම පවත්නවා. ඇයි ඇහැට රූපේ පේන හැමතැනකදීම මේ පැත්තේ පුද්ගල බව උපදවනවා, උපදින පුද්ගලයා මේ පැත්තේ විඳිනවා, මේ පැත්තේ ජීවත් වෙනවා කියන එක තුළ අපි තමන්ගේ පැත්තෙන් පුද්ගල බව සහ බාහිර පැත්තෙන් අනිද්දේ ඇති බවට ප්‍රාදාන කරගෙන යනවා. යන්න යන්න අපිට පුද්ගල බව හැම වෙලාවකදීම ස්ථාපනය වෙනවා. ඉන්න පුද්ගලයා උපදිනවා, මැරෙනවා, ලෙඩ වෙනවා, ඒ ඉන්න කෙනාට ඕන තරම් දුක් විඳින්න පුළුවන්. මේ කියන අර උඩින් කියපු දුක් ටික ඔක්කොම දැන් විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි විඳින්න පුළුවන් කෙනා මේ පැත්තේ ඉන්නකම නිසා. එතකොට ඔකේ ඔය දුක කියලා කිව්වේ කොයි වෙලාවකවත් විපාක ධර්මය නෙමෙයි. විපාක ධර්මය නෙමෙයි දුක කියලා කිව්වේ. දුක කියලා කිව්වේ අර විපාක ස්කන්ධ ටික ගැන පුද්ගල බවකින් ඇසුරු කරන ටික තමයි අපිට දුක බවට පත් වුනේ. ඒ දුක කතා කරන්නේ. එතකොට අර දුක කියපු ගමනොත් අපි ගන්න ඕනේ අර පරියායයට බෙදලා ගන්න ඕනේ. ඒ දුක කියලා කතා කරන්නේ මේ කතා කරපු දැන් අපි දන්න දුක ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ වෙන අමුතු දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් අපි අර දුක්ඛ සත්‍ය කියලා බෙදුවනේ. දුක්ඛ සත්‍ය කියන එක ඒක අවබෝධ කරන්න තියෙන දෙයක් නේ අපිට. ඒ කියන්නේ එතන පීලනාර්ථය කියලා කියනවා අපි, සංකතාර්ථය අපි ගිස්සරේ කතා කළා, මම ආයි කියන්න වෙද්දන්නේ. මේ සංකතාර්ථ විපරිණාමාර්ථ ආදී වශයෙන් දුක්ඛ ලක්ෂණ ටිකක් කතා කළා. ඒ ලක්ෂණය විදිහට අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය ගැන නෙමෙයි මේ කියන්නේ. දුක කියලා අපි විඳින දුක ගැන මේ කියන්නේ. ඒ දුක අපි කෙලෙස් ටික නිසා උපදවන තියක්. එතකොට මේ කෙලස් ටික නිසා උපදවන දුකක් තියනවා නම් මේ දුක නැති කරන්න පුළුවන්. එතකොට දුකේ කොටසක් තියෙන අපිට නැති කරන්න පුළුවන් නේ. අපිට දුකේ කොටසක් තියෙනවා නැති කරන්න පුළුවන්. මොකද අපිට මේ පුද්ගල බවත් එක්ක අපි විඳින දුකක් තියනවා නම් ඒ දුකේ නැති කිරීම අපිට යන්න පුළුවන්. ඒ නිසා තමයි මේ දුක නැති කරන හැටි නහන්නේ දැන්. මේ දුක නැති කරන හැටි අහන්නේ. එතකොට දුක නැති කරන හැටි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට නැති කරන දුක මොකද්ද කියලා පෙන්වන්න ඕන නිසා තමයි මේ කියන්නේ. එතකොට තියෙනවා නම් ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් ওই දුක් ඔක්කොම නැහැ. ඒ කියන්නේ වේදනාව දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඊට පස්සේ අහනවානේ කසපුත්‍ර බොජ්ජංගේදී කොහොමද? ඒයි බොජ්ජංග පිළිච් කිව්වේ එහෙනම් තරුණාසිර වේදනාව දැනෙනවා කිව්වේ ඇයි එහෙනම් කියලා. ඒ ලෙඩරුන මම හැදෙන්නේ නැති එක මෙතන තියෙන්නේ. දැන් අපිට ලෙඩ වෙච්ච මාව හැදුනට පස්සේ එකම වේදනාව ගැන අපි දෙපාරක් දුක් විඳින එක තියෙනවා. එතකොට අපිට කයයි පොට්ටක් බැයි නිසා හටගන්න වේදනාව නෙමෙයි අපිට තියෙන්නේ. මේ පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම් බඩේ කැක්කුම් මේ අපිට තියෙන්නේ. මෙච්චර කාලයක් තිස්සේ ලෙඩ වෙච්චි මම. අපිට කයයි පොට්ටක් බැයි හටගෙන නිරුද්ධ වෙන බව නෙමෙයි ඇත්තටම තියෙන අමාරු. අවුරුද්දක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම් තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අවුරුදු දෙක තුනක් තියෙන ලෙඩ, මේ පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම් අපිට මේ ලෙඩේ මම වෙලා මේ ටිකත් එක්ක එන වේදනාව බොහොම බරපතලයි. ඒක බොහොම වැඩි. ඒ නිසා ඒ දුක බොහොම ගොඩක් තියෙනවා. එතකොට මේකට කියනවා අපි විඳින දුක මට්ටම දුක කියලා. ඒ දුක උපදින්නේ මොකක් නිසාද? කෙලස් ටිකක් නිසා නම් ඒ කෙලස් ටික නැතිකලොත් ඒ දුක නැති වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ දුක කියන්නේ මොකක් නිසාද දුක හටගත්තේ කියලා කියනවා. දුක්ඛස්ස වේමං පබවං අපුච්චසි තන්තේ පවක්ඛාමි යතා පජානං උපදිනිදාන භවන්ති දුක්ඛ ඒකේචි ලෝකස්මින් අනේක රූපා. එතකොට දුක හටගත්තේ මොකද්ද කියලා අහනකොට මොකක් නිසාද? මේ උපදී නිසා තමයි දුක හටගත්තේ. උපදී කියලා කියන්නේ මොනවා? තණ්හාදී උපදී ධර්ම.
එතකොට මෙතන උපදි කියනවා මේ උපදීති දස උපදි තණ්හෝ උපදි දිට්ඨි උපදි කෙලෙස් උපදි කම්ම උපදි දුච්චරිප උපදි ආහාර උපදි පටිඝ උපදි චතස්සෝ උපාදින්න දහත්ති උපදි ච අජ්ජත්තිකානි ආයතනානි උපදි ච විඥාන කායෝ උපදි සබ්බම්පි දුක්ඛං දුක්ඛන දුක්ඛනමත්තේන උපදි. එතකොට උපදි 10ක් තියෙනවා. උපදි 10න් තණ්හා උපදි දිට්ඨි උපදි කෙලෙස් උපදි මේ ආදී උපදි 10ක් තියෙනවා. එතකොට ච මේ අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන 6ක් උපදිමයි. ඊට පස්සේ විඥාන 6ක් උපදිමයි. සබ්බම්පි දුක්ඛං දුක්ඛනමත්තේන උපදි මේ විච්ඡන්ති දස උපදි. සියලුම උපදි දුක්ඛ අර්ථයෙන් උපදි කියලා කියනවා. එතකොට දුක්ඛාති ජාති දුක්ඛං ජරා දුක්ඛං වියදි දුක්ඛං මරණ දුක්ඛං ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්ස උපායස. එතකොට දුකයි කියුවේ අර ටිකයි මේ දුකකින් යුක්තයි. මේ උපදි නිදාන කරගෙන තමයි මේ දුක හටගන්නේ කියලා කිව්වා. තව විදිහකින් කියනවා නම් අපි මෙච්චර වෙලා කතා කරපු එක තමයි තව වචන ටිකකින් කියන්නේ. මොකද තණ්හා දිට්ඨි කිලේශ කියන මේ කම්ම කියන මේ ධර්මතා ටිකෙන් තමයි අපිට උපදි නිදාන කරගෙන දුක හට ගන්නවා කියලා අපි මේ විස්තර කරේ. ඒ කියන්නේ දැන් අපි පැහැදිලි කරගත්තනේ දුක හටගත්තේ කොහොමද කියලා. දුක හටගත්තේ මේ විදිහට මේ කර්ම ටිකකට කෙලස් ටිකක් එකතු කරලා කියලා. මෙන්න මේ උපදි නිසා තමයි දුක එන්නේ කියලා මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ යෝවේ අවිද්වා උපදින් කරෝති පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති පබවානු පස්සේ. එතකොට අපිට දුක නැති කරන්න තියනවා නම් කරන්න තියෙන එකම දේ තමයි තස්මා පජානං උපදින්න කෛරා. එනිසා හොඳට නුවණින් දැනගෙන දුක උපදිය හටගන්න නැති වෙන්න අර කෙලස් ටික උපදින් නැති විදිහට වාසය කරන්න කියලා කියනවා. එතකොට කොහොමද එහෙම ඉන්නේ තස්මා පජානං උපදින්න කෛරා. එතකොට කොහොමද අපි මේ නුවණ හටගන්නේ? පජානං කියලා කියන්නේ ප්‍රජානනය කියන එකට, ජානාති කියන්නේ දැනගනි කියන එකට, පජානාති කියන්නේ ප්‍රකාශයෙන් දැනගන්නවා කියන එකට, කියන්නේ නුවණින් දැනගන්නවා කියන එකට. එතකොට ආදීනවං සම්පස්සමානෝ උපදී සූති තස්මා පජානාති පජානනන්තෝ ආජානන්තෝ විජානන්තෝ පටිජානන්තෝ ආදී වශයෙන් දක්වනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් දකිනවනම් මේ අනුපස්සනාවක් පවත්වනවනම් මේක තමයි උපදී දුරු කරන්න තියෙන මග හැටියට උපදී සිද්ධ නොකරන ක්‍රමයක් තියෙනවනම් මේක තමයි උපදී දුරු කරන්න තියෙන ක්‍රමයේ හැටියට බුදු මෙතනදී සරියුත් වහන්සේ විග්‍රහ කරලා දක්වනවා. එතකොට අපිට මගක් හැටියට පනවනවා නම් මගක් හැටියට දේශනා කරන්නේ, කියන්නේ අපිට කරන්න දෙයක් හැටියට දේශනා කරනවා නම් කරන්න දෙයක් හැටියට දේශනා කරන්නේ මේ විදිහට ත්‍රිකාල වර්ති ධර්මයන් පිළිබඳව ඇති අවබෝධය, එහෙම නැතිනම් තුන් කාලයේ පිණිස ගියපු අපේ අවබෝධය, යද තීතම් පහීනන්තං අපත්තං චනාගතං, යමක් අතීත ධර්මතා ටිකක් තිබුණා නම් ඒක දුර්වල ඉවරයි, අනාගත ධර්මයන් නැවත පැමිණෙලා නැහැ. පච්චුප්පන්නං චේ ධම්මේ තත්ත තත්ත විපස්සති, යම් පච්චුප්පන්න ධර්මයක් තියෙනවා නම් හේතු නිසා උපන් ධර්මයක් තියෙනවා නම් ඒ තන නුවණින් දකිනවා කියන මෙන්න මේ අර්ථයට අන්තිමේටම අපිව අරගෙන එනවා. එතකොට මේ විදිහට තමයි අපිට යම් විදිහකින් මේ උපදි දුරු කරන මඟක් ගැන තියනවා නම් තෘෂ්ණාදී උපදි හට නොගන්න විදිහටපත් කිරීම සඳහා භාවිත කළ යුතු මඟ බවටපත් වෙන්නේ. එතකොට ඒ උපදි උපාදාන කරන්නේ නැත්නම් නැතිනම් ඒ ස්කන්ධ පිළිබඳව උපදි පවත්වන්නේ නැත්නම් තණ්හා කෙලෙස් ආදී උපදි පවත්වන්නේ නැත්නම් අපිට ඒ ධර්ම දුකක් බවටපත් වෙන්නේ නැහැ. ඒකම තමයි දුකේ නැති කිරීම බවට පත් වෙන්නේ කියලා අපිට ඒ කාරණාව විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොනවද ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ගැටළු දැනගන්න දේවල් තියෙන්නේ? ඒ ආශ්‍රයෙන් දෙන්නේ උපදී දුරු කිරීමට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොච්චර දුරට ප්‍රයෝජනවත් වෙනවද? සම්පූර්ණම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරයි උපදී දුරු කරනවා නම් දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන එක දුරු කරන්න මගක් ඇත්තේ වෙන මගක් නැහැ. තියෙන එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. මොකද
අපි අනිත්‍යානුදර්ශනය කියලා දැන් අන්තිමව කතා කළානේ අනිත්‍යනුව දකින්න කම කියලා. ඒ දකින්න කම කියලා අපි කතා කරන්නේ සම්මාදි සම්මාදිට්ඨියෙන්. එතකොට ඒ සම්මාදිට්ඨිය මූලික කරගත්තාම අනිකුත් අපි හිත ඒ පැත්තට වඩනවා නම් යම් දර්ශනයකින් අනිත් අංග ටික තමයි මේ සංකප්ප වාචා කම්මන්තාදීවාදී අනිත් ධර්ම ටික තමයි පිළිවෙමට යන්නේ. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් විතරමයි මේක අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන්නේ වෙන මගක් ඇත්තේ නෑ මේක අවබෝධ කරන්න. ඒ නිසා මේක අවබෝධ කරන්න මොකකින්ද කියලා අහුවොත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විතරක්ම කිව යුතුයි. දැන් අපි සත්‍ය බුද්ධ භාවය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මේ ඉන්න එක ගැන නෙමෙයි පච්චුප්පන්න කියන එක ගැන. ඔව් පච්චුප්පන්න කියන්නේ අපි අරමුණක් ගන්නකොට ඔව් හැදෙන පංචස්කන්ධයක් අපේ පංචස්කන්ධයක් පංචපාදස්කන්ධයක් කියනවා අපරාධිත අව්‍යකුත් අපිට භාවනා කරලවත් තේරුම් ගන්න පුළුවන් අපි ස්කන්ධයෙන් හැදලා තියෙන ආරම්භයක් කියලා. හැබැයි භාවනා කරලා ඒක නැති කරන්න බෑ. භාවනා කරලා මේක තේරුම් ගන්න ඕන අපි අරමුණක් ගන්නකොට අපෙන් ක්ලේශ ධර්මයක් ඒ අරමුණට අරමුණ සඳහා ඇතිවෙත් විතරයි මේ භවය කියන එක හැදෙන්නේ. ඒ කියන්නේ අපි ඒක නැති කරන්න හදන්නේ නැති කරන්නේ ඒ හැදෙන පුද්ගල භාවය. ඒ කියන්නේ අරමුණක් ගන්නකොට භවයක් හැදෙන්නේ තමයි නැති ගන්නවායි. ඒ කියන්නේ භව නිරෝධය කියන එක. ඒ කියන්නේ දැන් අරමුණ ගන්නකොට අපිට අපේ අරමුණත් එක්ක කිසි ආශ්‍රව ගනුදෙනවා. කියන නැත්නම් ලෝභ දේශ මොහ ගනුදෙනවත් නැති වුණොත් එතකොට අපිට මේ සත්පුද්ගල භාවය හැදෙන්නේ නැහැ. ඒක නැති කරනවා කියන්නේ මේ අරමුණ ගන්න වෙලාවට තියෙන මමත්වය නැති කරන එකේ සාරාංශය. ඇත්තටම ඒකදී මේ අරමුණක් ගන්න වෙලාවට විතරක් ඒක වෙනවා කියන එකම නෙමෙයි. නමුත් අපිට ඵලයක් උපදිනවා නම් ඒ ඵලය උපදින්නේ අපි ඒකට අනුරූප වුණ මාර්ගයක් වැඩීම තුළ. ඒ නිසා අපිට ඒ මාර්ගය වැඩීමේ ඵලය හැටියට තමයි අප්‍රියාපන්න ඵලයක් ගැන අපි කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සත්පුද්ගල භාවයේ දුරු වීම ගැන අපි කතා කරනකොට සත්පුද්ගලයෙක් කියන කාරණාව තියෙනවා නම් ඒ කෙනාට තියෙන්නේ සසල. ඒ කියන්නේ අපි මේ ඇසුරු කරන මනෝභාවයේ සාමාන්‍ය විදිහට අපි වඩේට කට්ටි ඉන්නවා කියන එක. එතකොට පේන රූපාරම්මණයක හැට රූපයක් පේන තැනකදී සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා තියෙන දැක්ම වෙනස් වෙන එක තමයි ඇත්තටම වෙන්න ඕනේ. නමුත් ඒක අපිට කොයි වෙලාවකවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකපාර ඒක ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම නැතිනම් අපිට ඒක ඉස්සෙල්ලම අපි භාවනාවකින් ඒක කරන්න බෑ කියන්න බෑ. මොකද අපිට අන්තිමේටම භාවනාවෙන් අපිට කරන්න වෙන්නේ කොහෙන් ගියත්. ඒ කියන්නේ දර්ශන භූමිය පැත්තෙන් ගත්තම සෝවාන් ඵලයටපත් වෙනවා කියලා අපි කියන දර්ශන භූමිය කියලා එකට ඒ දැක්ක දර්ශනය නැවත නැවත දියුණු කරන එකට අපි කියනවා භාවනාව කියලා. දැක්ක දර්ශනය නැවත නැවත දියුණු කරනවා. එතකොට ඒ භාවනාවේ ඵලයක් විදිහට තමයි අපිට යම් පිහිටා සිටි මට්ටමකට එන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මානසිකාරයේ පවත්වන්නේ හටගෙන නිරුද්ධ වෙලා පුද්ගල භව ඉපදුනාට පස්සේ පුද්ගල භව ඉපදුණු අරමුණක තමයි අපි ඇත්ත දකින්න නැවත දෙවෙනි පාරට මානසිකාරයේ පවත්තලා මේක බෙදා දක්වමින් අර්ථ විස්තර කරලා ඇත්තටම මෙතන සත්පුද්ගල භවක් නෑ නේද කියලා යන්නේ. ඒ විදිහට පුද්ගල භව උපදිනවා කියන මට්ටමේටම පෙරපසු නැතුවම නිරෝධ සංඥාව ඇසුරු වෙන මට්ටමක් තිබුණොත් යම් අවස්ථාවක
අන්නේ පෙරපසු නැතුවම නිරෝධ සංඥාව ඇසුරු වෙන තැන එතනදි කතා කරන්නේ ඒක නිවන හැටියට. ඒ කියන්නේ පෙරපසු නැතුවම යාට අර නිරෝධය පෙන්වලා දෙනවා. ඒකට කියනවා සලායතන නිරෝධය කියලා. ස්පර්ශ ආයතන හයේම නිරෝධය තමයි මේ විදිහට එයාට පෙන්වලා දීලා තියෙන්නේ. මේ විදිහට නිරෝධය පෙන්වුවත් විතරයි එයාට සත්පුද්ගල භවයේ හට ගැනීමක් පණවන්න වෙන්නේ නැත්තේ. සත්පුද්ගල භව කියන දෙයක් තියෙනවා කියලා කියන්න බැරි ස්පර්ශ ආයතන හයේ නිරෝධය ගැන දැක්කොත් විතරයි. ඒ ස්පර්ශ ආයතන හයේ නිරෝධය පෙන්වුවත් විතරයි. හැබැයි ඒක එයාට මේ එළඹ සිටි මට්ටමක් මිසක අවස්ථාවට විතරක් වෙනමම හට ගන්න දෙයක් නෙමෙයි. ඒක එයාට එළඹ සිටි මට්ටමක්. ඒ කියන්නේ අර විපාක ධර්මය හටගෙන නිරුද්ධ වෙනකොටම පෙරපසු නැතුව මෙයාට ගේන දේ තමයි අර ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වුණ ස්වභාවය පිළිබඳව තියෙන අවබෝධය. අපිට කෙලෙස් ටික හටගෙන කර්ම සකස් කිරීමකින් පස්සේ අපි ඇති කරගන්න එක අතනදි කර්ම සකස් කිරීමක් හෝ කෙලෙස් ටිකට කියන දෙකට කලින්ම පෙන්වා දෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ මට්ටමට අපිට පත් වෙන්න සිද්ධ වෙන්නේ භවනාවක් තුළින්ම තමයි. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන්න පේ නිසානේ ලෝකුත්තරස්ස කම්නස්ස කතත්තා භාවිතත්තා විපාකම් කියලා කියන්නේ. ලෝකෝත්තර කර්මය කළ බැවින් වැඩුව බැවින්. දැන් අනිත් ඒවලට කියන්නේ කාමාවචරස්ස කම්නස්ස කතත්තා උපචිතත්තා කියලා. කාමාවචර කර්ම කළ බැවින් රැස් කළ බැවින් කියලා කියන්නේ. ඒ කර්ම රැස් කරනවා. ලෝකෝත්තර කර්මයට කියන්නේ රැස් කරනවා කියලා. ඒකට කියන්නේ ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා. ලෝකෝත්තර කර්මය කරනවා සහ වඩනවා කියලා. එතකොට ඒ කළ බව සහ වඩපු බව නිසා තමයි මේ විපාකය අපිට එන්නේ. අර විපාකයට අනුතුරුවම එයාට විපාක ධර්මයක් විදිහටම පෙන්වලා දෙනවා එකේ යථාර්ථය දකින්නකම. ක්‍රමයේ අපි මාර්ගයේ යන්න ඕන. ඒක භාවනා ක්‍රමකින් හරිය ගන්න ඕනේ. ඒක මේකක් නැහැ. මම කියන්නේ දැන් සත්පුද්ගල භාවයේ කතා කරනකොට දැන් අපි කතා කරනවා දැන් මම කෙනෙක් ඉන්නවා. එයා නැති කරන්නේ එහෙම එකක් නෙමෙයි මම කතා කරන්නේ. මම හැදෙන එක නවත්තන එක. මම හැදෙන එක නවත්තන එක ඒක මාර්ගයේ අතුරෙන් තමයි නවත්තන්නේ. හැබැයි අරමුණක් ගන්නකොට මම නැත්තම් ඇත්තටම අපිට තියෙන්නේ අර ඉන්න මම කියන පුද්ගලයා නැති කිරීම නෙමෙයි. අපිට කරන්න තියෙන දේ තමයි හේතුඵල ධහම දකින්නේ. හේතුඵල ධහම දකිනකොට අපිට නිකම්ම මමත්වේ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ හට ගැනීම නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ භවය තිබුණොත් ජාතිය තියෙනවම තමයි. ජාතිය නැති කරන්න ඕන නම් අපිට භවය නැති කරන්න වෙනවා. භවය නැති කරන්න උපාදානෙ නැති කරන්න වෙනවා. උපාදානෙ නැති වෙන්න නම් අපිට තණ්හාව නැති වෙන්න ඕන. තණ්හාව නැති වෙන්න නම් අපිට වේදනාව නැති වෙන්න ඕන. එතකොට මේ 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 ටික ඔක්කොගෙම පටිසමුපාද ක්‍රියාවලියෙම අපිට Nirodhe පෙන්වෙනවා. එතකොට මෙතනදි වේදනාව නැති වෙන්න ඕන කියන්නේ අපි මේ පෙළ කතා කරගෙන යනකොට අපිට තේරුම් ගන්න වෙනවා මෙතනදි දෙකක් තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ එකක් තියෙනවා කර්ම සකස් නොකිරීම කියන එක, කර්ම රැස් නොකිරීම කියන එක. අනිත් එකේ කියනවා Nirodha ලක්ෂණය අවබෝධ කිරීම කියන එක. මෙතන තියෙනවා චතුරාර්ය සත්‍යයට අනුව අපි මේක තේරුම් ගන්න ඕනේ. චතුරාර්ය සත්‍යයට අනුවනේ ප්‍රතිසම්පාදේ අපිට තේරුම් ගන්න වෙන්නේ. එතකොට අපිට කර්ම පැත්ත, ඒ කියන්නේ දුරු කළ යුතු පැත්තක් තියෙනවා, අවබෝධ කළ යුතු පැත්තකුත් තියෙනවා. අවබෝධ කරන්නේ ධර්මයන්ගේ Nirodha පිළිබඳව. එතකොට ඒ ධර්මයන්ගේ ඇති බවට ගන්න කම තමයි අපිට නිරුද්ධ කරන්න වෙන්නේ විපාක ධර්මයන්ගේ. එතකොට ඒකෙන් කරලා තියෙන ඇත්තටම ඉන්න පුද්ගලයෙක් නැති කරන්න යෑමක් ගැන නෙමෙයි. අපි කරලා තියෙන එකම දේ තමයි පුද්ගලයක් ඉන්නවා කියන එක අනුත්පාදයට යන දර්ශනයක් දිනු කරනවා. එතකොට පුද්ගල බව පණවන්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ තියෙන තණ්හාව නැති කරන්න යෑම නෙමෙයි අපි කරන්න ඕනේ. තණ්හාව කියන එක අනුත්පාදයට යන දර්ශනයක් අපි වඩන්න ඕනේ. තියෙන තණ්හාව නැති කරන්න එපා කියන නෙමෙයි, තියෙන තණ්හාවත් නැති කරන්න ඕනේ. ඒකට තමයි අපිට රාග විරාග චේතෝ විමුක්තියක් ඕනේ වෙන්නේ, තණ්හාව නැති කරන්න. හැබැයි තණ්හාව නැති කළාට අපිට අවිද්‍යාව සම්පූර්ණව සිඳුනොත් තමයි නැවත තණ්හාව නොහට ගන්න බවකටපත් වෙන්නේ. නැත්තම් හට ගන්න බව විතරක් ඉතුරු වෙනවනේ අපි. ඒ නිසා අපි තණ්හාව අනුත්පාද නිරෝධයකට ලක් කරන්න ඕනේ. නැවත නොහට ගන්න බවකට ලක් වෙන්න ඕනේ. පුද්ගල භාවයේ නැවත නොහට ගැනීමකට ලක් වෙන්න ඕනේ.
එතකොට ඒ නිසා ඔය කියන දෙපැත්තම අපිට සිද්ධ කරන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේ මේ ලෞකික කුසලයේ වර්ණන කරනවා. දැන් අපි යම් කිසි කෙනෙක් දේවය දැකීම ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා නම් එම කෙනෙක් ලෞකික කුසලෙහි ඒ ගැන දකින්න ඕනේ කොහොමද? ලෞකික කුසලය කියන එක ඇත්තටම වැදගත් දෙයක්. ලෞකික කුසලය කියන එක කාටත් පිහිට පිණිස පවතින දෙයක් කියලා දේශනා කළේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කෙනෙකුට ප්‍රශ්නයක් විය හැකි නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මා භික්ඛවේ පුඤ්ඤානම් භාවිත සුඛස්සේතම් භික්ඛවේ ආදි වචනං යදිදම් පුඤ්ඤානම් මහන්නේ මේ පින කියන එකට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතාපි වික්කේ අපමත්තං කෝපි ගුප්තෝ දුග්ගන්ධෝ හොති මේවකෝ අහම් වික්කේ භවංග වන්නේ මේ මහණෙනි සල්ප මාත්‍රුණොත් අසුචියේ දුර්ගන්ධයි ඒ වගේ මම මේ සල්ප මාත්‍රුණක් භවේ වර්ණනා කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේම මා පුඤ්ඤ භාය සූත්‍රයේ දේශනා කරනවා මා වික්කේ පුඤ්ඤානම් භාහිත මහණෙනි පින් කරන්න බය වෙන්න එපා පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා. එතකොට අපිට මෙතන දෙපැත්තක් තියෙන එකක් තමයි නිවනට සාපේක්ෂව අපි බලනකොට අපි තේරුම් ගන්නට ඕනේ අනිත් ධර්මතාවයන් ඔක්කොම සසර වැඩි වෙන දේවල් තමයි. හැබැයි අපිට ඒ ඔක්කොම සසර දික් වෙන සසර වැඩි වෙන ධර්මතා කියලා කිව්වට අපිට ඒ දේවල් කරන්න එපා කියලා දේශනා කළේ නැහැ. ඒ නිසා අපිට ඒ දේවල් කළ යුතුයි. ඒ නිසා සීලම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වෙන්නේ අපි හැමදාම අහලා තියෙනවානේ සබ්බපාපසා කරන. පව් කරන්න එපා. සියලු පව් එපා. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා. කුසල් කරන්න. කුසල් කිව්වහම ඒකෙදි කියන්නේ පුණ්‍ය ධර්ම තමයි. පින් සහ අපි කුසල් කියලා කතා කරන්නේ මේ සියල්ලම කළ යුතු දේවල්. හැබැයි ඒ ඔක්කොම කරන ගමන් කරන්න තව දෙයක් පෙන්නනවා. ඒ තමයි සචිත්ත පරියෝධපන. කුසලයේ කියනකොට ඒකටයි තී කාමාවචර කුසල්, ඒකටයි තී රූපාවචර කුසල්, ඒකටයි තී අරූපාවචර කුසල්. අපි ඒ මට්ටමේ වැඩන ඔක්කොම ටික එතනටයි තී වෙනවා. හැබැයි අපිට දේශනා කරන සචිත්ත පරියෝධපන හිත දමණය කරගන්න. අපිට හිත දමණය කරගන්න තියෙන්නේ මේ ලෝකෝත්තර ප්‍රතිපදාවකින් හිත දමණය කර ගැනීම විතරමයි. ඒකමතු විපාක පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒ නිසා අපි ලෞකික කුසලයේ අප්‍රමාදීව සිද්ධ කළ යුතු දේවල්. ඒ කුසලයේ අකුසල පක්ෂයට ප්‍රතිපක්ෂ වෙන නිසා අපිට ඒ කුසලයට සාපේක්ෂව තමයි අකුසලයේ දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කුසල භූමියට පත් වෙනකොට අකුසලයේ යට වෙනවා, අකුසලයේ දුරු වෙනවා. නිසා ලෞකික කුසලයේ අවශ්‍යයි. ලෞකික කුසලයේ තුල පිහිටලා ඉන්න කෙනාට තමයි ඊට පස්සේ පුළුවන් ලෝකෝත්තර කුසලයේ වඩන්න. ඒකෙන් අකුසලයේ සහ කුසලයේ කියන දෙකටම තියෙන හේතුව නැති වෙලා යනවා. ඒ නිසා පුඤ්ඤ පාප පහිනස නත්ති ජාගරතෝ බහං කියනවා. පින්පව් දෙකම දුරු කරපු කෙනාට නිදි වරන්න දෙයක්වත් නැහැ, බය වෙන්න දෙයක්වත් නැත්තේ නැහැ. ආයෙ කරන්න දෙයක් යාට නැත්තේ. ඇයි යා පින්පව් දෙක දුරු කළා? එතකොට එතනදී දේශනා කරන්නේ ප්‍රතිපදාව පින්පව් දුරු කරන්නේ නෙමෙයි. පින්පව් දුරු කරපු බව තමයි ප්‍රතිඵලයේ ලක්ෂණය. හැබැයි ඒක කොතනකටවත් ප්‍රතිපදාවට පෙන්වන්නේ නැහැ. ප්‍රතිපදාවට පෙන්වන්නේ එකම එක දෙයයි. ඒ තමයි පව් කරන්න එපා. පින් කරන්න. ඒක ප්‍රතිපදාව. හැබැයි කුසලයේ පූර්ණේ කරගෙන යනකොට අපිට ඒ කුසල පූර්ණ ප්‍රතිපදාවේදී හම්බ වෙනවා හිත දමණය කරගන්න ක්‍රමය. හිත දමණය කරගත්තට පස්සේ පින් කරන්න හේතුන දෙත්, පව් කරන්න හේතුන දෙත් දුරයි. මොකද අපි පින් පව් කියන කර්ම රැස් කිරීම සිද්ධ කරගත්තේ ස්පර්ශ ආයතන 6 ඇතිකල්ලිමයි. ආයතන 6 සමුදේ තියෙනකොටම තමයි අපි කර්ම රැස් කළේ. දැන් ආයතන 6 නිරෝධේ නම් සාක්ෂාත් වෙන. දැන් පිනට තියෙන හේතුවක් නැහැ, පවට තියෙන හේතුවක් නැහැ. කොටිම තියෙනවා නම් මල් වට්ටියක් නැත්තම් පූජා කරන්න කෙනෙකුත් නැත්තම් එතකොට පින් සිද්ධ කරන්න, පින් සිද්ධ වෙන්න කෙනෙක් නැහැනේ පින රැස් කරගන්න. එයාට හම්බෙන්නේ හටගෙන හටගත්ත ධර්මතාවයක් ඉතුරු නැතු නිරුද්ධ වෙන බව. එයාට හම්බෙනවා නම් මල් වට්ටි වලින් පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියලා ලෝකේ. හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකක් නම් එයාට හටගන්න, එයාට දැන් පින සිද්ධ කරගන්න හේතු ටික නැහැ එයාට භූමිය නැති වෙලා. හැබැයි ඒක දැන් අපි නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව මෙහෙම දෙයක් සමහර කෙනෙකුට ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට හිත හරි වංචනික වැඩ කරනවා හිත. එතකොට සමහරලාට අපිට පේනවා සමහර ලෝකයේ සමහර අය ඉන්නවා කුසල් වලදී විතරක් අග්ගාල මතක් වෙන අය ඉන්නවා. මේ වල සසර දික් වෙනවා කියලා පින් කරන්න එපා කියන අය ඉන්නේ ඒක නිසා.
හැබැයි AI කියන්නේ මේ මේ දැන් ඇති බවට ගත්ත නිමිති වල හැසිරෙන්න එපා කියන එකට යන්න කලින් ඒගොල්ලෝ ඉස්සෙල්ලම නතර කරන්න හදන පින්කම කියන එක. පින්කමද අපි නතර කරන්න ඕනේ මේ නිමිති ඇති බවට ගන්න කමද? අපි ඉස්සෙල්ල නතර ගන්න නිමිති ඇති බවට ගන්න කම. එතකොට පින්කම කියන එක නතර කරන්න දෙයක් නැති වෙලා තියෙයි අපිට. ඒ නිසා අපි ඇත්තටම කරන්න ඕනේ අද නිමිති ඇති බවට හම්බෙන එක නතර වෙන එක. එතකොට මේ නිමිති ඇති බවට තියෙනකන් අපි කර්ම බීජ සකස් කරනවා. හැබැයි අපි පින් කළත් නැත්තම් අපි තියෙන වැඩිපුර දුගතියට යන හේතු රැස් කරලා තියෙනවා. හා නිමිති ඇති කියලා කියන්නේ මේ ඒකෙදී අපි චක්කුණා රූපන් දිස්වා නොනිමිත්තක් ගාහියෝති නානු බැංජනක් ගාහි කියන අපි ඉන්ද්‍රිය සංග්‍රහ ගැන කතා කරනකොට කතා කරන්නේ නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්නෙ නැහැ කියලා. එතකොට නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ දැන් අපි මේ පහනයි කියලා දකිනකොට අපිට මේක පහනයි කියන්නේ අපි ගත්ත නිමිති අනුනිමිති ටිකක් තියෙනවනේ හිතපැත්ත උපද්ද ගන්න. දැන් අපිට පස්සේ කතා කරන්න පුළුවන් නේ ආධර්මාසනේ මෙහෙම තිබුණා මේ ඒ මොනවා ගැනද අපි කතා කරන්නේ? අපි ගත්ත නිමිති අනුනිමිති පිළිබඳව තමයි අපි කතා කරන්නේ. එතකොට ආයෙත් දකිනකොට අපිට කලින් දැක්ක පහන කියලා දැනගන්න පුළුවන්කම තිබුණේ අපිට මොකක් නිසාද? අපි රැස් කරගෙන තිබුණු නිමිති අනුනිමිති ස්වභාවය නිසා. අන්න ඒ දේවල් වලට කියන නිමිති අනුනිමිති කියලා. ව්‍යංජන අනුව්‍යංජන කියලා කියනවා. සංඥාවත් එක්කම තමයි සංඥාවේ ස්වභාවය අපි මාර බන්ධනයට අහු වෙන එකක් කියන්නේ මාර බන්ධනයක් තමයි. මඤ්ඤණා කරන එක ප්‍රපංච වෙනවා. තෘෂ්ණා මාන දිත්‍ති කියන එක. එතකොට මම මගේ කියලා අපි ඇති කරගන්න මඤ්ඤණාවන් ඊට පස්සේ ප්‍රපංච බවට බලවත් වෙනවා. තෘෂ්ණා මාන දිත්‍ති වශයෙන් ඊට පස්සේ ඒක අල්ලගන්නවා. එතකොට අපිට ඉස්සෙල්ලාම මේ අස්මිමානයෙන් තමයි පටන් ගන්න වෙමි කියන හැඟීමත් එක්ක හැබැයි ඊට පස්සේ අපිට තෘෂ්ණා මාන දිත්‍ති වලට ගියාට පස්සේ ඒක බොහොම දැඩි ලෙසම අල්ලගත්ත මට්ටම ප්‍රපංච මට්ටම කියලා කියන්නේ. අවසරයි සංගාස. එන් කබලින්කාහාරය අපරිආපන්න භූමියේදී දෙන්නේ නැහැ කියනවා. තව තැනක සඳහන් වෙනවා කබලින්කාහාරය හේතු කරන ප්‍රසාදය හැදෙනවා කියලා. එතකොට ඒක ගැන ඔව් ඒක අපිට කතා කරන්න මේ මේ අපි දැන් ওই කතා කරපු පරියායෙම තමයි කබලින්කාරාහාරය නැහැ කියලා කියන්නේ. අපි රහතන් වහන්සේ හෝ මිනිස්සෙක් හෝ කවුද කියන එක ගැන පුද්ගල භාවය ගැන කතා කළේ අර විපාක ස්කන්ධ ටික විපාක කය පැත්තෙන් අපිට මේ සතර මහා ධාතු රූපේ පැත්තෙන් නෙමෙයි ඒක කතා කරන්නේ මේ ටික ඇතිතන කර පුද්ගල භාවයේ උපදවන පැත්තෙන්. දැන් රහතන් වහන්සේ කියන තැන ස්ත්‍රී බව පුරුෂ බව හෝ ඒ වි කිසිම ධර්මයක් ඇත්තේ නැහැ. රහතන් වහන්සේ කියන තැනක තියෙන්නේ රහතන් වහන්සේ කියන ඥාන දර්ශනයක් නේ. ඒක නුවණක්. ඒ නුවණට රූපේ වොන්නේ නැහැ නේ. නුවණට රූපේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නුවණේ නුවණ රූපයත් එක්ක නුවණ ඇත්තේ නැහැ. එතකොට ඒ නුවණ මේකේ Nirodhe තමයි හැම වෙලාවකදීම සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නුවණ නිසා නම් අපි රහතන් වහන්සේ කියලා කියන රහතන් වහන්සේ පනවන නුවණ කියන තැනට රූපස්කන්ධය අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නුවණ පැවැත්වීම සඳහා කබලින්කාරාහාරයේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කබලින්කාරාහාරයේ ඕන වෙන්නේ කායික පැවැත්මට. මේ මේ රළු මට්ටමේ රූපේ පවත්වනවා කියන දෙයට. එතකොට ඒ රූපේ Nirodhe සාක්ෂාත් කරන මට්ටමට තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියන අපරිආපන්න භූමිය මට්ටමට කබලින්කාරාහාරයේ කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කොහොමද ඒ
ඇත්තෙම මේ ඒක නැති කළ යුතු දෙයක් නෙමේ. කොයි වෙලාවකවත් අපි නැති කළ යුත්තේ නැහැ. නැති කළ යුතු එකම දේ තමයි අකුසලයේ කියන දේ. අකුසලයේ අදදම අපිට නැති කරන්න ඕනේ. ඒක උපදින එකම බලෙන් යටපත් කළ යුතුයි. හැබැයි කුසලයේ නැති කළ යුත්තක් නෙමේ. ඒ වෙනුවට අපි කළ යුත්තේ මග වඩන එක විතරයි. මග වඩනකොට ඒ වැඩෙන එක නිසා වෙන ඵලයක් තමයි අර්ග නැති වෙන්නේ. ඒක ඵලයක් මිසක කළ යුත්තක් නෙමේ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ හේතු ටික උපදවන එක. හේතු ටික ලං කරන එක. ඒ කියන්නේ අපිට ගින්දර පත්තු කරන්න අපිට ගිනි කූර ගහන්න පුළුවන්. එතකොට ගිනි කූර ගැහුවට පස්සේ ගින්දර පත්තු කරනවා කියලා අපිට 아무තෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. ගින්දර පත්තු වෙනවා කියන එක නිකන් වෙන දෙයක්. පත්තු කරාට පස්සේ එළිය වෙනවා කියන එක ඒක ඒත් එක්කම පෙරපසු නැතුව වෙන සිද්ධියක්. ඒ වගේ අපි කුසල කුසලයන්ට තියෙන හේතු දුරු කරන්න අපි උත්සාහ කළ යුතු නැහැ කවදාවත්. වෑයම් කළ යුතු නැහැ කවදාවත්. අපි කරන්න ඕනේ කුසල ධර්මයන් කළ යුතුයි. කරන ගමන් මේ මග වැඩි යුතුයි. රූප නිරෝධයේ පිණිස අපි මග වැඩි යුතුයි. ඒ නිසා රූප නිරෝධයේ පිණිස අපි මග වඩනකොට ඒකේ ඵලය තමයි අපිට මේ කුසලයට තියෙන සහ කුසලයට තියෙන හේතු ටික නැති වෙලා තියෙන්නේ. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහි කාලෙදි කොච්චර මිනිස්සු මරලා හිටියත් අරහත්ත්වයට පත් වීමෙන් මිදෙන්නේ ඒ කාලේ ඉඳන් මරපු මිනිස්සුන්ගෙන්. එහෙමනේ ඒ කාලේ ඉඳලා හිටපු මිනිස්සුන්ගෙන් මිදෙලා ඉවරයි. දැන් මානසික මට්ටමින් මරන්න මිනිස්සු නැත්තම් ප්‍රතිසන්දිය පිණිස මට ඒක අසුරු කරගෙන යන්න පුළුවන් නේද? ප්‍රතිසන්දිය පිණිස යන්න හේතු ඇත්තේ නෑ ආයේ. දැන් මිනිස්සු මරපු එක ඇසුරු කරගෙන මට ප්‍රතිසන්දි විපාක තියෙනවා නම් ඒ ඔක්කොම අහෝසියයි. ඒ ප්‍රතිසන්දි පිණිස යන්න තියෙන කිසිම හේතුවක් දැන් එතන නැත්තේ නේ. මොකද මරන්න මිනිස්සු හිටියේ නැහැ. දැන් මිනිස්සු ඇත්තෙත් නැහැ. එතකොට අනාගතයේට මිනිස්සු උපදින්නෙත් නැහැ. මරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. මරපු කෙනෙක් ඇත්තෙත් නැහැ. හැබැයි ওই මිනිස් මිනිස්සයා මරපු කෙනා මේ පැත්තේ හිටියොත් ඒ කෙනාට ඒක සිහිපත් වෙනවානේ. එතකොට ඒ ස්කන්ධ ටික නිසා යාට ප්‍රතිසන්දි වශයෙන් යන්න සිද්ධ වෙනවාමයි. ස්වාමීන්ස සමාරයෙන් මම අහන ප්‍රශ්නය කෙරෙන ධර්මය තමයි. නමුත් ටිකක් පෞද්ගලික ජීවිතත් එක්ක දැන් අපි දැන් විවාහ වෙලා ඊට පස්සේ දරුවෝ ඉන්නවා, ඊට පස්සේ දරුවන්ටත් දරුවෝ ඉන්නවා. එතකොට අපේ ජීවිතේ දැන් ඒක දුක අපි වවා ගන්නවා, ඉවරයක් නැති දුක. මුණු පුරාට නිපිරයට දෙවුණත් ඒ වගේ ඔක්කොම අපේ ජීවිතේ දුකක්ම අපි. එතකොට අපි එකක් තමයි මම හිතන්නේ බඳින් නැතුව හිටියා නම් ළමයි නැතුව හිටියා නම් මට මේ ජීවිතේ මේ මෙච්චර දුර යන්නකෝ කිලින්ම ස්වාමීන් වහන්සේලා වගේ ඒ මාර්ගයට ලැසින්න තිබුණා. නමුත් අපිට යුතුකම් තියෙනවා. ඒක එක එකක් දෙවෙනි එක තමයි මම එක දරුවෙක් බඳින්නේ නැතුව ඉන්නවා නම් දැන් මම උපදෙස් දෙන එක හරිත නියම සත්‍යෙ පහද දීලා ඔයා බැන්ද සංසාරෙ පිට කරගන්නවා. ඒ නිසා ඒක සම්පූර්ණයි. හරි පශ්චාත්තාපය මගින් මම ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්කෝ. බුදුරජාණන් වහන්සේගෙන් එක වමුණෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිබඳව. ශාසනය පිළිබඳව ප්‍රශ්න අහනකොට කියන්නේ වමුණ ප්‍රසාදයට පත් වෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තයි ඉන්නවද ලෝකේ කියලා. ඊට පස්සේ කියනවා, ඔව් බමුණ මේ තව බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා. ස්වාමීනි තව භික්ෂුණීනුත් ඉන්නවද මේ ධර්මයේ ওই විදිහට අවබෝධ කරගත්තේ? එතකොට කියන බුදුරජාණන් වහන්සේ ඔව් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි තව බොහෝ ඉන්නවා කියලා. ඊට පස්සේ අහනවා, භික්ෂුණුත් ඉන්නවා භික්ෂුණීනුත් ඉන්නවා, එතකොට උපාසකාවත් උපාසකියොත් ඉන්නවද? උපාසකයෙක් ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි බොහෝ ඉන්න. උපාසිකාවක් තියනද? ඔව් උපාසිකාවක් තියනවා. ඒත් උපාසක උපාසිකාව දැන් මේ ගැන විශේෂයක් තියෙනවා මෙතනදී. මේ භ්‍රාමචාරී උපාසක සහ භ්‍රාමචාරී උපාසිකාව. එතකොට භ්‍රාමචාරී උපාසක භ්‍රාමචාරී උපාසිකාවන් කියන්නේ ගිහි ගෙදරම ජීවත් වෙනවා. වගේ කීම් සහ යුතුකම් නිසා එයා ගිහි ගෙදරම ජීවත් වෙනවා. හැබැයි ඒ අය භ්‍රාමචාරීව සම්බන්ධ රහිතව ඉන්න අය. අර උදාහරණයක් ගටි කර්මානෝක්කේ හිටිය තමන්ගේ අන්ද දෙමව්පියෝ රැක බලා ගැනීම සඳහා මේ එයා ගිහි ගෙදර හිටියේ. එයා ජෝතිපාලමානෝක්කත් එක්ක ඉඳලා ජෝතිපාලමානෝක්කේ මහාන වෙනවා. එතකොට යාළුවගෙන් අහනවා, නෑයි මහාන වෙන්නේ නැත්තේ ඔබ ඔච්චර දහමක් දැනගෙන කියලා. එතකොට කියනවා, මගේ අන්ද දෙමව්පිය ඉන්න දෙමව්පිය බලා ගන්න ඕනේ මම. ඒ නිසා මට මහාන වෙන්න විදිහක්
නෑ කියලා. එතකොට එයා බොහොම ධාර්මිකව තමන්ගේ දිනෝපිය රකින්න අද කාලේ නම් හරි අමාරුයි. නමුත් එයා කොහොම හරි එදා කාලෙත් අමාරු ඇති. ඉතින් අපිට තේරෙන්නේ නෑනේ එයාගේ අපහසුතාවය. ඒ කියන්නේ මේ වලං හදලා මැටි හොයාගෙන ඇවිල්ලා ඉවුරු කඩන් වැටුණු තැන් වලින් ඒ වගේම පාරායිනේ වලන් තියලා තියාගෙන තෙන්ටලා කියනවා මගේ අන්ධ දෙමව්පියෝ ඉන්නවා මට දෙමව්පියෝ පෝෂණය කිරීම සඳහා කැමැති අය කැමැති ද්‍රව්‍ය පූජා කරලා දීලා යන්න කියනවා එතන. ඒ කියන්නේ හුවමාරුව බහන්ඩ හුවමාරුවක් විතරයි. වෙනදාමක් කියන මුදල් පරිහරණයක් පවා එයා කරන්නේ නැහැ. ඒ මට්ටමක සීලයකින් යුතුව එයා ගිහිගෙදර ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය ඒ වගේ බ්‍රහ්මචාරී උපාසක උපාසිකාවනත් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ස්වාමීන් ගිහිගෙදර මේ කාමභෝගී උපාසකයෙක් ඉන්නවා ධර්මයේ තේරුම් ගත්තා. ඊට පස්සේ ඔය එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි බොහෝ ඉන්නවා. ඊට පස්සේ කාමභෝගී ජීවිතයක් ගත කරන උපාසිකාවත් ඉන්නවා. ඒ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි බොහෝ ඉන්නවා කියනවා. එතකොට ස්වාමීන් එහෙනම් ඒ කාරණාව නිසා තමම පැහැදෙනවා මේ ශාසනය මනාව දේශනා කරපු ශාසනයක් කියලා. මොකද මේක හාමුදුරුවන්ට විතර නම් ඒක කොටසයි. මෙනින්නාසලට විතර නම් භික්ෂුණීන්ට විතර නම් මේක එක කොටසයි. බ්‍රහ්මචාරි උපාසකයන්ට උපාසිකාවන්ට විතර නම් කොටසයි. හැබැයි මේක එහෙම නැහැ. මේ ඔක්කොටම කාම්භෝග්‍යයක් තියෙන ධර්මයේ තේරුම් ගත්ත. ඒ නිසා ස්වාමීනි මම මේ ශාසනය අභිප්‍රසන්නයි. මම මේ ශාසනය පැහැදුනා. ස්වාමීනි ඒ නිසා අග්ගිවච්ඡවත්තුද මට මතක නැහැ නම. එතකොට මේ ඒ නිසා ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලලා එයා ප්‍රවිජාවටපත් වෙනවා. එතකොට දැන් අපේ ශාසනය ගත්තාම ඒ ඕනම කෙනෙකුට යන්න පුළුවන් දෙයක් නේ. ඒ නිසා අපි ජීවිතයේ ස්වභාවය ගැන ළමයිකට කියලා දෙන එක ඒක දෙමව්පිය සතු වගකීම සහ යුතුකම. මොකද අපි ඇත්තටම යාට ඒ තීරණය ගැනීම ගැන නෙමෙයි අපි යාට කියන්න ඕනේ. ඒක තීරණය ගන්න එක එයාගේ යුතුකම එයාගේ දේ. අපි කරන්න ඕන එකම දේ තමයි ධර්මය ගැන කියලා දීම. එතකොට එයා තීරණය කළයි ධර්මයත් එක්ක එයාට කොයි ගමනද යන්න පුළුවන් කියලා. ඒ නිසා හොඳම දේ තමයි අපි දරුවන්ට ධර්මය කියලා දෙන එක. ඒ තීරණය ගැන අපි කතා කරන්නේ නැතුව. එතකොට ඒ අය තීරණය කරයි ධර්මයත් එක්ක අපි ආ යුතු තැන මොකද්ද, නොආ යුතු තැන මොකද්ද කියන එක. ඒ නිසා අපි උපදෙස් දෙන්න තියෙන ධර්මයේ පැත්තේ. එහෙම ස්වාමීන් වහන්සේ. කෙලෙසියත් එක්ක උපදියක් විතරයි. උපදි කියන්නේ කර්මය නෙමෙයි. එතකොට අපි කර්මයක් එක උපදියක් තමයි. එතකොට උපදි කියන එක මහ විශාල ක්ෂේත්‍රයක්. අපි කෙලස් කිව්වා වගේ දෙයක්. එතකොට කෙලෙසියත් උපදියක්. ඒ කෙලෙස් උපදි. එතකොට ස්කන්ධත් උපදි. එතකොට කන්ද උපදි කියලා කියන්නේ ඒකට. ආයතනත් උපදි. එතකොට ඒක ආයතන උපදි. එතකොට මේ විදිහට උපදි කියන මාත්‍රකාවට මුළු ඔක්කොමයි තියෙන්නේ. එතන අපි ප්‍රහාණය කර ගන්නවානේ. අර දැන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට කෙලෙස් යට යනකොට උපදීද යට යන්නේ නැත්නම් උපදී ප්‍රහාණයකට ලක් වෙනවා. කන්ද උපදී හැරෙනකොට තියෙන අනික් සියලුම උපදී නැති වෙනවා. කෙලෙස් කර්මාදී සියලුම උපදී නැති වෙනවා. එතන අපි උත්සාහ කරනවා කෙලෙස් ප්‍රහාණය කරන්න. අපි කොහොම කිව්වත් ගැටලුවක් නැහැ. කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා ගියත් අපි කරන්න වෙන්නේ අන්තිමට උපදී ප්‍රහාණයක් තමයි අපි කරන්නේ. කන්ද උපදී හැරෙනකොට අනික් සියලුම උපදී නැති වෙන අපේ සෝපදිසේස කියන්නේ කන්ද උපදී විතරයි ඉතුරු. අනික සියලුම උපදී නැති වෙන. මොකද කන්ද උපදී විතරයි මෙතන බුරුලක් තියෙන තැන වෙන්නේ. කියන්නේ අර අපි කතා කරන්නේ විපාක ධර්මයෙන් කියලා. ඒ ටික ප්‍රහාණය කළ යුතු නැත. හැබැයි එතනින් මෙහා තියෙන සියලුම දේවල් ප්‍රහාණය කළ යුතු කියන එක කියන්නේ. මාංශාන සහල තියෙන වචනක් උපදි විවේකය කියලා. උපදි විවේකය කියන එක මේ උපදීන්ගෙන් ලබන විවේකය. ඒ කියන්නේ උපදී භාවනාවෙන් ලැබෙන උපදි විවේකය. එතකොට ඒක අර කර්මයන්ගෙන් සහ කෙලසුන්ගෙන් ලැබෙන උපදි විවේකයට පත් වෙනවා කියලා අපි කියන්නේ ඒකට. ඒක අරිහත් ඵලයෙන් අපිට ලබන්න පුළුවන් දෙයක්. අපිටින් ලබන්න. ඔව්. අවසරයි ස්වාමීනි. රූපය පිළිසිඳ දැකීමෙන් අනාගාමී කිට්ටුවටම එන්න පුළුවන්. නමුත් අපරියාපන්න තත්ත්වයට පත් වෙන්න නැහැ පුළුවන්. සෝවාන් අරණාසෙත් අපරියාපන්න භූමියමයි, සකුදාගාමී අරණාසෙත් අපරියාපන්න භූමිය, අනාගාමී අරණාසෙත් අපරියාපන්න භූමිය, රහතන් වහන්සේත් අපරියාපන්න භූමිය. හැබැයි අපරියාපන්න භූමිය කියලා ගන්නකොට ලෝකෝත්තර ධර්මතා ටික විතරයි අසුර කරන්නේ. දැන් සෝවාන් අරණාසෙ කාමාවචර සිත් ටික අසුර කරනකොට ඒ වෙලාවේදී කාමාවචර
කර්ම ඒ ටික අයිති නැහැ පරියාපන්න භූමියට. එතකොට ඒක සිත්තසෙන් තමයි ඒක ඒ භූමිය ගැන කතා කරන්නේ. එතකොට අර මාර්ග පළවලට පත් වෙන ඔක්කොම අපරියාපන්න භූමියට තමයි අයිති. අපරියාපන්න භූමිය කියනකොට සෝවාන් සතරදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග සහ ඵල සිත්තික ඔක්කොම අපරියාපන්න භූමිය තමයි සංග්‍රහ වෙන්නේ. එතකොට සෝවාන් ආරයන් වහන්සේ දකින්නේ නිවනමයි. ඒ නිවනම තමයි සකදාගාමි ආරයන් වහන්සේ දකින්නේ. ඒ නිවනම තමයි අනාගාමි ආරයන් වහන්සේ දකින්නේ. ඒ නිවනම තමයි රහතන් වහන්සේ සාක්ෂාත් කරන්නේ. නිවන් හතරක් නෙමෙයි එකම නිවන. හැබැයි දකින්න අවස්ථා පැහැදිලි වෙන ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා හතරක්. ඒ පිහිටා සිටින මට්ටම අනුව තමයි අපි ඒක බෙදා දක්වන්නේ. තමන්ව ප්‍රශ්න ගැටලු තියෙන්නේ. අපිට ඇහැට යමක් ස්පර්ශ ප්‍රතික්‍රියාත්මක වෙන හැම වෙලාවකම අපිට අවිද්‍යාව නිසා එතනදී දකින්න දේ මම කියලා ගන්න ස්වභාවයද ඔය නැවත මේ සකස් වෙන්නේ එහෙම ගැනීමද ඔය මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අවිද්‍යාවෙන් තමයි ප්‍රශ්නේ. අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි අනෙක් සියලුම ධර්මයන්ගේ නිරෝධය ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ. මම කියලා ගන්න දේ තමයි අතන ප්‍රශ්නේ තියෙන්නේ. සංසේත ඒක තමයි අවිද්‍යාවේ තියෙන ඵලය. අපි දකින දේ තුළ දර්ශනය දර්ශන මාත්‍රයෙන් ඉවරයි කියන එක ගැන අපේ අවබෝධයක් නැතිකම නිසාම දකින දේත් එක්ක අපිට වෙමි කියන හැඟීම උපදිනවා. ඒ කියන්නේ මේ දේ අපි දකිනවා, දකින දේ එළියේ කියලා හිතන එකත් එක්කම පෙරපසු නොවීම අපිට වෙමි කියන හැඟීම මේ පැත්තෙන් හට ගන්නවා. එතකොට මම වෙමි. එතකොට ඒ ඉන්න මම තමයි මේක දකින්නේ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඊළඟ මොහොතේ දකිනකොට ඒ ඌයේ මීනේ. ඒ කියන්නේ හිටපු මම තමයි දැන් දකින්නේ. එතකොට දැන් අපිට ওই විදිහට ගොඩාක් වෙනකොට අර එක දිගට ආපු මම තමයි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපි පොඩි කාලේ අපි මතක කාලේ ඉඳලා අපි කියන්නේ මේ මම තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට මේ මම තමයි අනාගතේට යන්නේ. එතකොට මේ මමත්වයේ ගොඩ නැගිලා ආපු මේ මේකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ආත්ම භාවය. අපි සක්කාය දිට්ඨිය අනුව ගිහිල්ලා තමයි මේ ජීවත් වෙන්නේ. ඒකට සක්කාය දිට්ඨිය අනුව ගිහිල්ලා අපි ජීවත් වෙනකොට අපිට දැන් තියෙන ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය ගොඩනගෙන තැනට යනකම් මොහුකුරා ගියපු සියුම්ම තැනක් තමයි මෙතන. ඒකට කියනවා මානානුස්සය කියලා. එතකොට ඒ මානානුස්සය සිඳෙන්නේ අරිහත් මාර්ගයේ. මොකද ඒකේ තරම් සියුම්ම හැපි සිටින දෙයක් අපිට වෙමි කියන මානසික මට්ටම මේ හැම ආරම්භණයකම හැම මොහොතකම හැම නිමිත්තක් එක්කම අපිට එදෙනවා. බාහිර ඇති බවට අපිට දකිනවා නම් සියපාරක් මේක මේ පහන කියන දේ අපිට ස්ථාපනය කිරීම සඳහා අපිට වැය වෙනවා නම් සියපාරක් අපිට වැය වෙලා ඉවරයි මමත් ඒ කියන එක පත්තල ඉවරයි අපිට ඒත් එක්ක. ක්‍රියාත්මක වෙනවා. ඒ මොහොතට නේ සර්. මොහොතේ මොහොත අලුතෙන්ම හත ගන්නවා. අලුතෙන්ම පටිසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ස්කන්ධයන්ගේ පාලවීමක් ඒ හැම මොහොතකදීම ක්‍රියාත්මක වෙනවා. කර්ම ටික යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම එතන නතර වෙන්නේ නැහැ. ඒක කෙලස් ටික යෙදිලා ජරා මරණ දුක ගේන තැනට හැපි ඉඳලමයි නතර වෙන්නේ ඒක මේ ජීවිතේදී. ඊට පස්සේ ඒක ඒ විතරක් නෙමෙයි මතු ඊළඟට ආයතන ටික හදන්න ආයපති භවයට යන්න අවශ්‍ය කර්ම බීජ ටික සකස් කළම තමයි නතර වෙන්නේ. ඊට පස්සේ ඒක අසුරු කරගෙන ආයෙ පවතිනවා. ඒ විදිහට එක දිගටම නොනවති යන චක්‍රයක් මේක දිගටම තියෙනවා. ඒක එකක් විතරක් උපාදාන වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ කියන්නේ පෙරපසු නැතුවම පහම එකට යෙදුන දෙයක් මිස එකක් විතරක් වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ. දැන් අපිට මෙතන පහන තියනවා කියලා අපිට උපාදාන බවට පත් වෙනකොට මෙතන වර්ණ සතහන නැතිනම් රූපේ කියන දේත් උපාදාන වශයෙන් ඇසුර වෙලා.
ඊට පස්සේ ඒ නිසා ඇති වුණා නම් උපේක්ෂා සහගත වේදනාව, උපේක්ෂා සහගත වේදනාවත් අපිට උපාදාන කරගෙන අපි ඒ පහන නිසා ආපු වින්දනය ගැන තමයි අපි කතා කරන්නේ. සංඥාව කොහෙද? පහන පිළිබඳව ආපු සංඥාව වෙලා. හිතීම මොකක්ද? අපිට පහන පිළිබඳව ඇති මානසිකාරේ සංස්කාරය වෙලා. දැනගත්තේ මොකද්ද? පහන පිළිබඳව වෙලා. ඒකට මේ ඔක්කොම අපිට පහන පිළිබඳව කියන නිමිති ටික ගේන්න වැය වෙලා තියෙනවා. මේ එකක්වත් නැතුව පහනාවෙත් නැහැ. මේ ටික පහන උනේත් නැහැ. හැබැයි පෙරපසු නැතුව මේ පහ ඇති තැනක තමයි අපි පහන කියන එක උපද්දගත්තේ. අපි චන්දරාගය උපද්දගන්නේ පහනට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ අපි චන්දරාගය උපදින්නේ. අපි චන්දරාගය උපද්දන්නේ පහනට හැම වෙලාවකදීම කැමති වෙන්නේ. හැබැයි ඒ පහන කියන දේ ගෙනාවේ හැම වෙලාවකදීම අපේ මොඩකම අවිද්‍යාවත් එක්ක එවිට ස්කන්ධ ටික ඇති තැනක පහන නොවන ධර්මතා ටිකක් ඇති තැනක පහන හදලා පහනට කැමති වෙලා අපි ඒක හදලයි කැමති වෙන්නේ. අපි පුද්ගල බව නිර්මාණය කරලා තමයි අපි කැමති වෙන්නේ. ඒ නිසා තමයි අර මම කිසරේ උදාහරණයක් කිව්වේ අර ගල්තලාවේ ඉඳලා බලනකොට අහසේ වලාකුළක හැඩතල පේනවා කියලා. අපි වලාකුළු වල හැඩ සටහනක් පේනකොට ඉබ්බෙක්ගේ හැඩයක් හරි ආවෙක්ගේ හැඩයක් හරි අපි කැමති වෙන්නේ හාවට. ඇත්තටම අර හාව බවක් නැති වලාකුලක් තමයි තියෙන්නේ. වලාකුලට එහා ගියපු පිනිබින්දු බවක වලාකුල තිබෙන වලාකුල කියන එකෙත් අපිට හැඩයක් හදාගෙන හාවෙක් කියලා අපි ආස කරලා තියෙන හාවට. අපි ආස කළේ වලාකුලටත් නෙමෙයි, අපි ආස කළේ පිනිබින්දු වලටත් නෙමෙයි. එතකොට හැබැයි අපි හාවට ආසයි කියන එක අස නිකම්ම තියෙන්නේ කොහෙට ආසයි කියලාද? වලාකුළු වලට සහ පිනිබින්දු වලට ආසයි කියන එක. ඒ නිසා අපිට හදෙන්න ඕනේ හාවෙක් නිසා අපව හාවෙක් හදාගන්න හේතු ටික තියෙනවා. පිනිබින්දු ටික ආය හදාගන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානේ අපි වඩනකොට ඒ ඔය එකක් වඩනකොට අනිත් ටිකක් ටික ටික වැඩි වෙනවා. අනිත් ටිකක් වැඩෙනවා. ඒ කියන්නේ අපිට අර අපි ආනාපාන සති සූත්‍රයේ දිගස්සරේ කතා කළේ ඒකම ආනාපාන සතිය වැඩෙනකොට අනිත් ධර්මයන් වැඩෙන ක්‍රමානුකූල පිළිවෙලක් තියෙනවා. එතකොට දැන් එක කායानुපස්සනාව වැඩෙනකොට අපිට ඒ පිළිවෙලට වැඩෙනවා නම් අනිවාර්යෙන් අනිත් ධර්මතා ටික නිකම්ම වැඩෙන මට්ටමක තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිකම්ම එතකොට අපි දන්නවා අනිත් කෙනා කමල් කියලා. ඒ වගේ මේ නාම රූප ධර්මතා ටිකක් තියෙනකොට අපි නාමය ගැන දැනගත්තොත් අපි රූපය ගැන දන්නවා. අපි රූපය ගැන දැනගත්තොත් අපි නාමය ගැන දන්නවා. දෙකෙන් එක තැනක් ගැන අපි දන්නවා නම් අනිත් එක ගැන නිකම්ම අපිට නුවණක් තියෙනවා.